බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා සියලු ඇසීම් අතර උතුම් වන්නේ ධර්මය ඇසීමයි. ඒ වගේම සියලු රසයන් අතර වටිනාම රසය දහම් රසයයි. සියලු දානයන් අතර අග්‍රවන්නේ ධර්ම දානයයි. මේ සියලු දානයන් පිළිබඳවත් අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ මාතෘකාව අග්‍ර දානය, කල්යාණ මිත්‍ර ඇසුර සහ යෝනිසෝ මනසිකාරය පිළිබඳව අද අපි වැඩසටහනින් වැඩි වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දහම් රසය මතුවෙන්නට අපි හිතුවා අලුත් අවුරුද්දේදී නව වසරේදී නැවුම් විදිහට මැදිරින් එළියට ඇහිලා දහම්සේ සත ඔබට තිළින කරන්නට. ඒ නිසාමයි අපි මේ සබහා දහම, බුදු දහම මුසුණු එලිමහන් පරිශ්‍රයක සිට දහම්සේ සත අලුත් වසරේදී අලුත් විදිහට ඔබට ඉදිරිපත් කරන්නට හිතුවේ. අද අපේ වැඩසටහනට වැඩම කොට වදාළ ස්වදේශාභිමානී ජාතික ව්‍යාපාරී ගරු සභාපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ පාලි අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද අවසරයි පාතේගම ඥානිසර අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේව ආරම්භයේදීම පාදාභිවන්දනය පිළිගන්න අවසරයි අපේ හැමදෙරණි. ඒ වගේම අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා පරිසරය පිළිබඳව, සබහා දාම පිළිබඳව ප්‍රාමාණික විද්වතෙක්, ඒ වගේම ප්‍රවීණ දේශකයෙක්, ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ජාත්‍යන්තර උපදේශකතුමා, ඒ වගේම ඇමරිකාවේ කැලිෆෝනියාවේ සමාහිත පරිසර පදනමේ ගරු සභාපති නිර්මාතවර ආනන්ද මහින්කන්ද මැතිතුමාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද අපේ වැඩසටහනට සහභාගී වෙලා සිටිනවා, අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය පිළිබඳ, සූත්‍ර පිටකය පිළිබඳව ඉතා අගනා ග්‍රන්ථයක් අපිට දායාද කරපු පණිපිටිය විද්‍යාලංකාර මහපිරිවෙනේ හිටපු ආචාර්යවර ශාස්ත්‍රපති පණ්ඩිත අපේ සරච්චන්ද අමරදුංග සූරින්නත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද අපේ වැඩසටහනට සහභාගී සිටිනවා මතුගම් බෝපිටිය සනස බැංකුවේ හිටපු කළමනාකාරණී සෝමා රංජිනි ගම්මන්පිල මහත්මියගේ එතුමිය පරලොව සැපත් වෙලා මාස 6ක් ගත වෙනවා අද දිනේට. ඒ නිසා එතුමිය සිහි කරමින් එතුමියට පින් පිණිස අපේ වැඩසටහන අනුග්‍රහය හැටියට අද සහභාගී වෙනවා එතුමියගේ ආදරණීය ස්වාම පුරුෂයා වන මතුගම් බෝපිටියේ සිට පැමිණි නන්දලාල් උදේමුණසිංහ මැතිතුමාව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම රංජිනි ගම්මන්පිල මහත්මියගේ ආදරණීය කණිතු සොහිරිය මතුගම යටදලවත්තේ මාකොස් ගාමුල්ලේ පද්මිනි ගම්මන්පිල මහත්මියවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එතුමගේ ජ්‍යෙෂ්ඨ සහෝදරිය වන දොඩංගොඩ සපුගහවත්ත මලබඩ කළුතරපාරේ පදිංචි පද්මි මේ අපේ ප්‍රේමා ගම්මන්පිල මහත්මියවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපේ හැමදෙරණේ අග්‍රදානය, දහම් රසය සහ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳව අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමදෙරණේ අලුත් වසරේදී අලුත් විදිහට දහම්සේසත අපි ඉදිරිපත් කරන්න හිතුවා. අපේ ප්‍රථම මංගල වැඩසටහනට දහම්සේසතට ඔබ වහන්සේ හොඳ ආරම්භයක් ලබා දෙනවා. ආරම්භක වැඩසටහනට සහභාගී වෙමින් හොඳ ආරම්භයක් අපිට අපේ දහම්සේසතට ලබා දුන්නා. මම හිතන්නේ අපිට හිතාගන්න බැරි තරම් දුරගතන ඇමතුම්, ඒ වගේම පොත්පත් ඉල්ලීම් බොහොමයක් අපිට ලැබුණා අපේ හැමදෙරණේ රට පුරා, ලෝ පුරා බොහෝ දෙනාගෙන්. අද අපේ වැඩසටහනට ඔබ වහන්සේ ආරම්භයේදීම ලබා දෙන පූර්විකාව ප්‍රවේශය දැනගන්නට කැමැති අපි හැමදෙරණේ අවසරයි. තෙරුවන් සරණයි. අපි සමග වැඩසටහනේ සිටින සියලු මැත්තන්, අපේ චාමික මහත්මයා, දහම්සේ සත සාහිත්‍ය පොත් පියස වැඩසටහන තුළින් ලොකු සේවයක් තම් පුළුවන් ආකාරයෙන් සිද්ධ කරගෙන ආවා. එම සේවය
තිබෙන්නේ ධර්ම ග්‍රන්ථ බුදුබණ බුදුබණ ධර්ම ග්‍රන්ථ මිනිසුන්ගේ ජීවිතයට සම්බන්ධ තොරතුරු දහම් රසය විඳ ගැනීමට සරල භාෂාවෙන් සකස් වුන ධර්ම ග්‍රන්ථ පාඨකයා හට ප්‍රදානය කිරීමයි. ඇත්තටම ධර්ම ග්‍රන්ථවල තියෙන කරුණු අපේ සිංහල බෞද්ධයා කියලා කිව්වට බොහෝ දෙනාට ධර්ම කරුණු පිළිබඳ අවබෝධයක් නැහැ. දැන් මේ සාහිත්‍ය පොත් පියසින් කරන වැඩ කොටස තමයි ඒ ගැඹුරු ධර්මය සරල භාෂාවකින් රචනා කරවල ලේඛකයෝ ලව්වා ඒ පොත් ජනතාවට දෙන්නවා. ඒ වගේම අනිත් කාරණය තමයි ඒ පොත් කුඩා පොත්. ප්‍රමාණයෙන් කුඩා සහ කියවීමේ රුචිය වැඩි වෙන විදිහට චිත්‍ර සහිතව සමහර ඡායාරූප සහිතව සිතුවම් සහිතව ලොකු කුඩා බාල මහලු කියලා ભેදයකින් තොරව ඕනෑම කෙනෙකුට කියවා රස විඳිය හැකි පොත් රාසියක් මේ වෙනකොට සාහිත්‍ය පොත් පියස තිලින කරලා තියෙනවා. කියන්නේ ගොඩාක් පුංචියට පටන් ගත්ත තැනක් අද වෙනකොට කිසියම් සමාජමය ස්ථාවර තත්වයකට පත්වීමට හැකියාව සාහිත්‍ය පොත් පියසට ලැබෙන්නේ ඒ ආධ්‍යාත්මික සද්භාව ක්‍රියාවලියින්ද. අද ගොඩාක් ජනප්‍රිය ප්‍රසිද්ධ හාමුදුරන් වහන්සේලා ලියපු කෘති සාහිත්‍ය පොත් පියස මගින් එළි දකිනවා. ඉතින් අපි දකින්නේ ওই ගොඩාක් පොත් අපිට මේ දකින්න තියෙන ගොඩක් පොත් අපේ දන්නා කියන ස්වාමින්වහන්සේලා විසින් සමහර වෙලාවට සමහර ස්වාමින්වහන්සේලා ඉන්නව හරිම ප්‍රසිද්ධයි කිසිම පොතක් ලියලා නැති. ඒ වගේ අය ලව්වා පොත් ලියවලා සමාජයට පාඨක සමාජයට දෙන වැඩපිළිවෙලක් සාහිත්‍ය පොත් පියස. ඒ වැඩපිළිවෙල ක්‍රමවිදිතව සමාජගත කරන්නට තමයි දහම්සේසත වැඩසටහන තුළින් සිද්ධ කෙරෙන්නේ. ඉතින් 2022 නව වසර උදාවීමත් සමග අපේ රටට මේ සිංහල රටට ආගමික දැනුම කැටි වුණ යහපත් අර්ථවත් වැඩ කොටසක් කරන්නට මේ සාහිත්‍ය පොත් පියස සහ දහම්සේසත වැඩසටහනට අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාව මම සිද්ධ කරනවා. හොඳයි. අපේ හාමුදුරුවෝ ආරම්භයේදීම අපිට ලබා දුන්නෝ ඒ සාදු සත් ප්‍රාර්ථනාව, සත්පුරුෂ සාදු ධනීන්ගේ ප්‍රාර්ථනා සැබෑ වේවා කියන අරමුණ අප තුළ තිබෙනවා. අද අපි දහම්සේසත මේ වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කොට්ටාව අතුරුගිරිය පාරේ සාහිත්‍ය සත්මෙදුරේ දෙවන මහලේ පිහිටි දහම්සේසත අපේ YouTube නාලිකා එලිමහන් පරිශ්‍රයේ සිටයි. අපේ වැඩසටහනට සහභාගී වෙනවා ඇමරිකාවේ කැලිෆෝනියාවේ පරිසර සමාහිත පදනමේ නිර්මාතෘවරයා ගරු සභාපතිතුමා ආනන්ද මායංකන්ද මෙතුමා. ආනන්ද මෙතුමනි, මා කැමති බොහෝ වෙලාවට අපි උප්පත්තියෙන් බෞද්ධයෝ, නමුත් ප්‍රතිපත්තියෙන් බෞද්ධයෝ නොවේ. කොහොමද උත්පත්තියෙන් බෞද්ධයෝ සහ ප්‍රතිපත්තියෙන් අපි බෞද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව ඔබතුමා අවිංසවාදී සංවිධානයේ ජාත්‍යන්තර උපදේශකතුමා හැටියටත් කොහොමද මේ සීළු කාරණා ගලපමින් අපිට ඔබතුමාගේ ප්‍රවේශය ලබා දෙන්නේ? ආයතනයි ස්වාමීන් වහන්සේ, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ප්‍රලමයෙන්ම මට මේකට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔබතුමා කරන සාහිත්‍ය සේවය සහ ධර්ම සේවය ඉතාමත් මගේ කරනවා. අපි ඉතින් ඇමරිකාවෙ ඉඳලා බලන් ඉන්නකොට අපට ඇත්තටම ඔබතුමා ප්‍රශ්නෙට ප්‍රවේශයක් හැටියට සමහරක් වෙලාවට අපි රට ගැන දුකත් හිතෙනවා ජාමික මහත්මයා. මොකද මට එකලාවකට හිතෙනවා මේ ඉතා මෑත කාලයේදීම බුදුදහමත් මේ ඇමරිකාවෙන් අපට ගෙන්වන්න වෙයිද, අපේ වාසනාවකට අපි ස්වාමීන් වහන්සේලා වගේ මහා පඬිවරු ඉන්නවා. මොකද මට හිතුනේ දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ මේ උත්පත්තියෙන් කොහොමද බෞද්ධයෙක් වෙන්නේ, එහෙම නැත්නම් ප්‍රතිපත්තින්ද කියන එකනේ.
මම මේක නිතර මේ කතාව ගැන මම නිතර හිතනකොට මට හිතෙන දෙයක් තමයි, ඇත්තරම මේ අපි දැන් අපි කවුරුත් සාමාන්‍යයෙන් ලංකාවේ බෞද්ධ විෂය බෞද්ධාගම කියන විෂයට අධ්‍යාපන පොදු සාහිත්‍ය සාමාන්‍ය පෙළ විභාගයේදී ඩී එකක්වත් සී එකක්වත් කාටත් තියෙනවා. නමුත් මේ බෞද්ධකම හැබැයි අපිට තියෙන බවක් පේන්නේ නැහැ. මට මේ අපේ අමරතුංග මහත්මයා කියවන ඇහුණා ඉස්සෙල්ලා, මේ දැන් ඇමරිකාවේ වුණත් කවදාවත් වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ නැහැ. එතකොට ගුරුවරු ස්ට්‍රයික් කරන්නේ නැහැ. නමුත් මේ රටේ මේ අවිංසාව මේ බෞද්ධ ආගම මේ වගේ දේවල් මේ ලොකුවට කතා කරන රටේ මේගොල්ලොත් ස්ට්‍රයික් කරනවා. ඉතින් මොකක් හරි මෙහි පටලවිල්ලක් තියෙනවනේ. ඉතින් මම කල්පනා කරා මොකද්ද මේකේ ආරම්භය මුල, ඇයි මෙහෙම වෙලා තින්නේ අපිට? මේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා මේ මිහිඳු සංස්කෘතිය ඇති කරලා ඉතිබිච්ච අපේ ලෝකෙ ඉතිබිච්ච උසස්ම ජාතිය බවට පත් වෙලා තිබිච්ච මේ රටට මොකද වෙන්න හේතුව කියලා මම කල්පනා කරනකොට මට තේරිච්ච දෙයක් තමයි චාමික මහත්මයා, මේ වැරද්ද පටන් ගත්තේ පෘතුගීසීන්, ඒ කියන්නේ විදේශිකයන් ලංකාවට ආවයන් පස්සේ කියන එක. ඒ හරහා මට මතකයි ඔය සීතාවක රාජසිංහ රජුරෝ, පළවෙනි රාජසිංහ රජුරෝ හොඳ සටන්කාමියෙක් වුණාට එතුමාගේ පියාව ඝාතනය කරලා ලොකු අර ගිල්ටි ෆීලිංගක් කියලා කියන්නේ මේ ලොකු අත්වැරද්දක් ගැන තමන්ට ලොකු බලවත් පසුතැවිල්ලක් ඇති වුණා. මේකට මෙතුමාට ධර්මයේ තුල කවුරුත් සඳහන් කරේ මේ ආනන්තරී පාප කර්මෙන් සිද්ධ කරත අපායට යන්න සිද්ධ වෙනවමයි කියලා. ඉතින් මෙතුමා මහා උගත් කෙනෙක් නෙමෙයි වගේ මට පේන්නේ. ඉතින් අර අරිට්ට කීවෙන්ඩු කියන ඔය මලයාලි ගුරුකම් කාර්යය ටිකක් ඒ කාලේ සීතාවක් ප්‍රදේශයේ හිටියා. මේ හින්දු ආගම හරහා බුද්ධ ආගම නැති කර මේ අවස්ථාවේදී. ඉතින් ඊටාම දැඩි ලෙස හින්දු බලපෑම අපේ රටට මේ අවස්ථාවේදී පැමිණියා. බුද්ධ දර්ශනීය තිබිච්ච පොත් මහා රාශිය ගිනිපත් කරා, පන්සල් විහාර පෙර විහාර ගිනිපත් කරා මේ රජුරු. මේක තමයි ආරම්භය. ඉතින් ඊට පස්සේ සීතාවක රාජසිංහ රජුරන්ගෙන් පස්සේ අවසානයේ අපේ සිංහල රජුරුවොත් මලයාල දේශයෙන් පැමිණි මලයාලි වංශිකයෙක්. එතකොට මේගොල්ලන්ගේ තිබිච්ච මේ හින්දු ආභාෂය මට හිතෙන්නේ දැන් අපේ බෞද්ධ ආගමත් අපේ මිනිස්සු බෞද්ධ ආගම කියන එක වැරදි අත්තරම බෞද්ධ දර්ශනයේ බෞද්ධ ආගමක් හැටියට පරිවර්තනය කරගෙන ඒ දාර්ශනික බුදුහාඳුරන්ගෙ තිබිච්ච ඒ අවිංසාව කරුණාව මෛත්‍රිය ආදී මේ මූලික ගුණධර්ම දැන් සම්මා සංකල්පය කිව්වහම අපි දන්නේ අවිංසා සංකල්පේ අව්‍යාපාද සංකල්ප නෙක්කම්ම සංකල්පනේ. ඒ සංකල්ප නෙමෙයි දැන් තියෙන්නේ. මට දිව්‍ය ලෝකයට යන්න වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ නිකන් මේ ලඳ බොනද මේ ආගමික ඇදහිල්ලතුලින් අඩුම දෙයක් කරලා Tamanට ඕන දේ කිරීමට ධර්මයේ තුලින් පිහිටක් ගන්නව ඇරෙන්න ධර්මයේ තුල තියෙන දේ Taman ලබා ගැනීම කරන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔය Hindu ආගමික සම්භාවය නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලායි මට හිතෙන්නේ. අපි ඒක පොඩ්ඩක් කල්ප ගන්නට ඕනේ. හොඳයි. මං හිතන්නේ ආනන්ද මහයංකද මෙතුමා පරිසරය පිළිබඳවත් බුදුදහම පිළිබඳවත් සෞඛ්‍ය පිළිබඳවත් ප්‍රාමාණික විද්වතෙක්, ඒ වගේම ජාත්‍යන්තර උපදේශකවරයෙක්, ඊටත් වඩා බොහෝ වෙලාවට ප්‍රවීණ දේශකෙක්වරයෙක් හැටියට ලෝක පතලයි එතුමා. මං හිතන්නේ දේශ විදේශ බොහෝ රටවල මේ දේශන පවත්වනවා. අපි හාමුදුරුවනේ සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය ගුවහම අපිට අපේ ගිහි පාඨකීන්ට, ගිහි සැදැවතුන්ට පොඩි බයක් තිබෙනවා. මේ ත්‍රිපිටකය කියන්නේ මේක මහා බරපතල දෙයක්, මේක අපිට තේරෙනවද, මේවා හාමුදුරුවරු නේද පරිශීලනය කරන්නට අවශ්‍යයි කියලා බොහෝ දෙනාට හැඟෙන්නට දැනෙන්නට පුළුවන් අපේ හාමුදුරනේ. ඒ නිසායි ශාස්ත්‍රපති පඬිත් සරච්චන්ද අමරතුංග සූරීන් මේක සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය කියලාම නම් කරලා සූත්‍ර පිටකය වෙන් කරලම එතුමා දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය මේ වගේ සියල්ල වෙන් කරමින් ඉතා සරලව සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නට හිතන්නට ඇත්තේ. අපි හැමදෙරුනේ සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය පිළිබඳව ඔබ වහන්සේගේ විග්‍රහය මා කැමැති දැනගන්නට අපි හැමදෙරුනේ. සාහිත්‍ය පොත්පියස හැම හිතසෝ පිනිස ප්‍රකාශන කිහිපයක් එළි දක්වලා තිබෙනවා. එයින් එක කෘතියක් තමයි සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය. ඒ සරල සංක්ෂිප්ත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය කියලා කියන කොටස තමයි මේ පරිවර්තනය වෙන්නේ. අපේ අමරතුංග මහත්මයා පොත් කිහිපයක්ම රචනා කරලා තිබෙනවා. මම කියවලා තියෙනවා එතුමා ලියපු කොට බොහෝ පොත්.
මේ පොතත් ඒ විදිහේ අලුත් විදිහක පොතක්. දැන් ත්‍රිපිටකය කියලා කිව්වහම ඇත්තටම ත්‍රි කියලා කියන එක තුන කියන අදහසනේ. සූත්‍ර, අභිධර්ම, විනය කියලා කියන කොටස් තුන තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. දැන් ගොඩක් ආගම්වල ඒ ආගමික මූලික ග්‍රන්ථය ගත්තාම ගොඩක් පොඩි. දැන් ආගමික මූලික ග්‍රන්ථය ගත්තාම ගොඩක් පොඩි. නමුත් බුදුදහමේ තියෙන මූලික ග්‍රන්ථය කියලා කිව්වම මහ විශාලයි. සමහර වෙලාවට ඒ පොත් ටික එකතු කරාම අල්මාරියක් පිරෙන තරම් විශාලයි මුල් පොත් ටික. එතකොට මේ බුද්ධාගම කියලා කියන්නේ විශේෂයෙන් කියවන්න කරුණු තියෙන ධාර්මික සමාජයකට උචිත විදියට සකස් වුණේවා. ඉතින් මෙතන මේ පොතේ විශේෂත්වයේ තියෙන්නේ සූත්‍ර පිටකය අනෙක් ත්‍රිපිටකවට වඩා වෙනස්. දැන් සූත්‍ර පිටකය කියලා කිව්වහම දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා කියන පොත් පහ පරිවර්තනයක්නේ සිද්ධ වෙන්නේ. එතකොට අපි බුද්ධ ජයන්ති පොත්වල දකින්නේ ඒක. එතකොට සොයිස පරිවර්තනය දකින්නේ ඒ පොත්. ඊට පස්සේ මෑතක කිරිබජ්ජොඩ හාමුදුරුවන්ගේ පොත්වල දකින්නේ ඒවා. එතකොට දැන් ඒ සූත්‍ර පිටකය පොත් 54ක තියෙන විශාල ප්‍රමාණය මේ එක පොතකට ගත්තේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ. ඒකයි මේක විශේෂත්වය. දැන් මේ සම්පූර්ණ සූත්‍ර පිටකය මෙතන තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන සූත්‍ර පිටකය අර මූලික සූත්‍රය ඒ විදිහට පරිවර්තනය කරගෙන යාමක් නෙවෙයි. මෙතන තියෙන සූත්‍ර පිටකයේ තියෙන විශේෂත්වය ඒ සුවිශේෂව ධර්ම කරුණු. සමහර තැන්වල ඒ සිතුවම් සහිතව ඒ සුවිශේෂ ධර්ම කරුණු ගොනු කරලා තියෙන එක. ඒක නිසා කෙනෙකුට මේ පොතින් ගන්න පුළුවන් ප්‍රයෝජන වැඩි. සාමාන්‍ය ධර්මය හොයන කෙනෙකුට හරි, ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමකට හරි, ධර්මය කියවන උපාසක කෙනෙකුට හරි, එහෙම නැත්නම් ධර්මය කියවෙන තරුණ දරුවෙකුට වුණත් විශේෂයෙන් මේ පොත වටිනවා. මේ පොත වටිනවා කියන්නේ අර සාම්ප්‍රදායික විදිහේ ත්‍රිපිටක පරිවර්තනයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ පිටකවල තියෙන වැදගත් කොටස් පාලි භාෂාවත් සිංහල භාෂාවත්, පාලි භාෂාවෙන් ඒ කොටස යොදලා ඒක සිංහලට පරිවර්තනය කරලා ඒ පරිවර්තනය කරපු කරුණ තියෙන තැන නිශ්චිතව පැහැදිලි කරන එකක්. මේක හරියට ත්‍රිපිටකය කියන ගේ ඇතුළට යන යතුරක් වාගේ. කියන්නේ දොර අරගෙන අදාළ තැනට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේකේ මේ කාරණාවක් කියවුවහම එතන යට කියලා තියෙනවා මජ්ක්‍ධිමනිකායේ දෙවෙනි පොත සන්දක සූත්‍රය. ඒ විදිහට හැම එකකම තැනක කරුණු තියෙනවා. ගොඩාක් වෙලාවට මේව ඉගෙන ගන්න ධර්මය හොයන කෙනෙකුට මේක වැදගත්. අතිශයින් වැදගත්. මොකද අර ත්‍රිපිටක පරිවර්තනය කියන මහා ත්‍රිපිටකය කියවන්නේ ඒ පොත් කියවන්නේ දැනුම් තේරුම් සහිත කෙනෙක්. එහෙම නැත්නම් මූලික බේස් එක ඇති කර ගැනීමට මේ ඒවා කියවලා ධර්ම දෙනවා. එතකොට කාලය ගොඩක් වියදම් වෙනවා. නමුත් මේ පොතේ තියෙන විශේෂත්වය තමයි අවශ්‍යම තැනට ඍජුව යන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර කම්පියුටරේ ලින්ක් එකක් ගත්තාම ඒ ලින්කෙන් කෙලින්ම යන ෂෝට්කට් තියෙන්නේ. අන්නේ ඒ වගේ ධර්මය හොයන කෙනෙකුට මේ පොත පාවිච්චි කරලා මේ පොතේ මේ ධර්ම කරුණක් තියෙනවා ඒ කාරණේ වැඩිදුර දැන ගැනීම සඳහා ඍජුව අර මහා ත්‍රිපිටකයට ගිහිලා ඒ අදාළ පොතේ අදාළ කොටසේ අදාළ තැන කියවගෙන වටේට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර කාලීන අපේ සමාජයට කියවීමට අපහසු, ඒ කියන්නේ කියවීමට වෙලාව අඩුයිනේ. අද ඔන්න බස් එකේ යනකොට කියවගෙන යනවා. එහෙම නැත්නම් කෝච්චියේ යන ගමන් කියවගෙන යනවා. ඉතින් කෝච්චිත් නෑ තමාරදාට.
ඉතින් ඒ වගේ ඔෆිස් එකේ විවේක වෙලාවෙ ටිකක් කියවනවා. ගෙදර එහෙම කෙනෙකුට මේ ක්‍රමය හොඳයි. ඒ නිසා මේ හැම කෙනෙකුට මේ පොතෙන් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. මේ සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, මේ සාහිත්‍ය පොත් පියස ප්‍රචාර කරපු අපේ අමරදුංග මහත්මයාටත් බොහොම පින් සිද්ධ වෙනවා මේ වගේ වැඩක් කිරීම ගැන. හොඳයි, මං හිතන්නේ රුපියල් 500කටත් වඩා අඩු මුදලකට ඔබට ලබා ගන්නට හැකියාව තිබෙන පොතක් මේ සරල සංක්ෂිප්ත ත්‍රිපිටකයේ පොත. අපේ හාමුදුරුවෝ කිව්වා වගේ බොහෝ වෙලාවට අපි කියවන්නේ තොරතෝංචියක් නැතුව කියවීම තමයි අද දවසේ වැඩිපුර අද සිදු වෙන්නේ. නමුත් පොත්පත් කියවීම තමයි මිනිසා සම්පූර්ණ කරන්නේ. කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙන්නේ මේ දහම් පොතපත, මේ වගේ දහම් වැඩසටහන්. කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට කොච්චර වැදගත් වෙනවද? මං හිතන්නේ අපේ සම්බුදු සසුන රඳා පවතින්නේ අඩක් පමණ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ මතද, එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ද කියන කාරණාවට මා කැමැති ආනන්ද මහයංකන්ද මෙතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැන් අපි දන්නවා අපේ බුදුන් වහන්සේ, අපේ භාග්‍යතුන් වහන්සේ, අපේ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ අපට ඒකට උත්තරේ පැහැදිලිම දීලා තියෙනවා. මේ සාසනයෙන් පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත කියන එක. මොකද ඒක ඉතින් පැහැදිලි අපට. මොකද අපි හරි පුද්ගලයෝ ටික තෝරාගත්තේ නැත්නම් අපිට මෙහෙවන්න දැන් අපි දන්නවා බුදුන් වහන්සේ අපේ ප්‍රධානම කල්යාණ මිත්‍රයා. මොකද මේ ධර්මයේ මුලින් තිබුණේ නැහනේ. මේකේන ධර්මතාවයන් අපි දැනගෙන හිටියේ නැහැ. චාමික මහත්මයා මෙතෙන්දී පොඩ්ඩක් මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. අපිට මේවා අපි මේ වර්තමානයේදී දැන් ඔය සම්මා දිට්ඨිය අපි බොහෝ දෙනෙක් සම්මා දිට්ඨි භික්කවේ ද්වෑං වදාමි කියලා බුදුන් වහන්සේ සම්මා දිට්ඨිය වර්ග දෙකක් අපට සඳහන් කරලා අපි දන්න සාමාන්‍ය සරල සම්මා දිට්ඨිය තමයි අපි බොහෝ දෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ මව්පියෝ කියන විශේෂ පුද්ගලයෝ, කර්මයක් කර්මඵලයක් තියෙනවා, නැවත උත්පත්තියක් තියෙනවා, ඒ ආදී වශයෙන් අපි සාමාන්‍යයෙන් දන්න ටික. නමුත් අපි අපර කල්යාණ මිත්‍රයන් හොයාගන්නට අවශ්‍යයි මේකේ තියෙන මේ වර්තමානයේ තියෙන ප්‍රශ්න උත්තරකට මම කියන්නේ අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන කියලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ ටිකක් අපට හොයාගන්න අවශ්‍යයි. දැන් අපි කල්යාණ මිත්‍රයෝ කියලා කිව්වෙන් පස්සේ අනේ ඔක් කරන්න එපා, ඔක හොඳ නැහැ කියලා එහෙම කියන කට්ටිය ඉන්නවා. නමුත් එතනිනුත් යමක් ඔසවලා තියලා මේ ධර්මයේ ඇතුලේ මොකද්ද, අභ්‍යන්තරේ මොකද්ද තියෙන්නේ කියන එක කියලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ ටිකක් අපි හොයාගන්නට ඕනේ. ඒ හොයාගැනීමට අවශ්‍ය දැන් අතර මේ මමත් මේ ත්‍රිපිටක ග්‍රන්ථයේ ඊයේ රෑ කියෙව්වා අපේ අමෘතුංග මහත්මයාගේ. මෙතන තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ මේ පොතත් කල්යාණ මිත්‍රයෙක්. මේ පොතේ තියෙනවා මේ ලොකු සූත්‍රයක් කියවලහක් වෙලා කරුණු හොයනවට වඩා ඒ සූත්‍රයේ තියෙන ප්‍රධාන කාර්යය මොකද්ද කියන එක. ඊට පස්සේ ඒකෙන් යම්කිසි හැඟීමක් ඉන්ට්‍රෙස්ට් එකක් නැත්නම් මේ යම්කිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා නම් පමණක් අපිට යන්න පුළුවන් ඊට පස්සේ ලොකු සූත්‍රය කියලා සම්පූර්ණ කරුණට විස්තර ඇතුව සොයාගන්නට. ඉතින් මම මෙතනදි මතක් කරන්න කැමති මේ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපි විශේෂයෙන්ම දැනගත යුතු ඒ ධර්මයේ ගැඹුරු අවස්ථාවන් ගැන මතක් කරගන්නකොට මේ පංච උපාදානස්කන්ධය වගේ කාරණයක් කියන්නේ මොකද්ද කියන එක දැන ගැනීම. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය වගේ කාරණයක් මොකද්ද මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස උපජ්ජා ඉදං උපජ්ජති ආදී වශයෙන් සඳහන් වෙන ඉතාම කොඩා කරුණු විස්තරාත්මකව කියලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ ටිකක් අපි හොයාගන්නට ඕනේ. එහෙම නැත්නම් අපි සාමාන්‍ය කල්යාණ මිත්‍රයෙක් කියලා කිව්වම හිතන්නේ මේ අපේ එදිනෙදා වර්ධින් වලක්වන ඒක අත්‍යවශ්‍යමයි. මොකද ලෝකෝත්තර මේ ලෞකික සම්මා දිට්ඨියක් නැතුව අපේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්න බෑ. නමුත් මට මෙතින්දි මතක් කරන්න ඇත්තම අවශ්‍යයි මෙන්න මේ ඉතාම ගැඹුරු දහම් කරුණු කියලා දෙන්න පුළුවන්. නැත්තම් මේ හදාරන්නට පුළුවන් එක පොත්පත්, එහෙම නැත්තම් මිත්‍රයින් අපි හඳුනා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ආනන්ද මහත්මයාත් මෙතුණි බොහෝ වෙලාවට අපායට මග කියන අය අතර අය තමයි අපිට වැඩිපුර මුණ ගැහෙන්නේ. සුගතියට නිවනට අපිට මග කියන අය ඉතාමත්ම දුලබයි. ඒකට අපිට කෙනෙක් නැත්තම් හුදකලා වීම කොයිතරම් දුරට වැදගත්ද, එහෙම නැත්තම් මේ වගේ දහම් වැඩසටහන් නැරඹීම මේවත් එක්ක ඒකාත්මික වීම කොයිතරම් වැදගත්ද කියන කාරණාවටත් ඔබතුමා වුණපුරණක් එකතු කරොත් වටනව නේද? පැහැදිලිවම දැන් මේ වගේ දැන් ඇත්තට මේ ඔක්කොම කල්යාණ මිත්‍රයන් නෙමෙයි. මේ කල්යාණ මිත්‍රයන් අපි හුදකලා වීම තමයි හොඳම දේ. හැබැයි හුදකලා වෙන්නත් චාමික මහත්මයා හුදකලා වෙන්නත් අපි යම්කිසි දේක් දැනගෙන තියෙන්න ඕනේ. අපි දැන් හුදකලා වෙලා වුණත්
අපි මේ ගැඹුරු ධර්මයේ හරය දන්නේ නැත්නම් අපි ධර්මයේ හදාරන්නේ ආගමක් හැටියට නම් යාඥා ඇදහිලි මේ ප්‍රාර්ථනා හරහා නම් අපි මේක යන්නේ මෙතන අපට ඇත්තටම වෙන යහපතක් නැහැ. දැන් අපි ඇමරිකාවක රටක ඉඳලා දැක්කහම අපේ ඇමරිකානු බෞද්ධයෝ සුදු ජාතිකයෝ මේ ආගම වැළඳ ගන්න ශීඝ්‍රතාවයේ ප්‍රවණතාවයේ දැක්කහම අපට ඇත්තටම අපි ගැන දුක හිතෙනවා. මේගොල්ලන්ට හරි වාසනාවකට ඇමරිකානු බොහෝ මේ විශ්වවිද්‍යාලවල ජෙනරල් එඩියුකේෂන් කියලා සාමාන්‍ය අධ්‍යාපනය කියලා එමක් උගන්වන මුල් අවුරුද්ද තුල. ඒ අවුරුද්ද තුල ඒගොල්ලන්ට සමයාන්තර දර්ශන ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. දැන් බොහෝ ඇමරිකානුවන්ට පුළුවන් බුද්ධ ධර්මයේ හෝ ඒ කියන්නේ ක්‍රිස්තියානි ධර්මයේ ඉස්ලාම් ධර්මයේ ආදී ධර්ම කරුණු ඒ ධර්ම ඒ කියන්නේ ඒ අධ්‍යයන්වල හරය උගන්වනවා. මෙතින්දි බොහෝ දෙනෙක් තෝරගන්නේ බුද්ධ ධර්මයේ. මොකද එතන ඒ දර්ශනය හරියට ඒගොල්ලෝ කියලා දෙනවා. ඊටාම කෙටියෙන් කෙටි කාලයකදී වුණත් දර්ශනය කියලා දෙනවා. ආගමික සංකල්පෙ නෙමෙයි. ඉතින් ඒතර කෙලිම පැහැදිලිව මේ ආගම සහ ධර්ම දර්ශනය අතර වෙනස ඇමරිකානු හඳුනාගත්තන් පස්සේ ඒගොල්ලෝ මේ දර්ශනය හොයන්න පටන් ගන්නවා. අපේ අවාසනාවකට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මම අර ඔබතුමා මුලින් අහුවා කල්යාණ මිත්‍ර කතාවේදීත් මම මේ නැවත කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ මේ හරය ඉස්මතු කර දෙන යම්කිසි ධර්ම ග්‍රන්ථ ධර්ම සාකච්ඡා මේ වගේ අපි නැවත නැවතත් වැඩියෙන් ඉදිරිපත් කරන්නට ඕනේ. මිනිස්සු ඒකට පොළඹවන්නට ඕනේ. ඒ තුළ ඒ ධර්මයේ තියෙන ගැඹුර දැන් පංචෝපාදානස්කන්ධයක් කියන්නේ මොකද්ද? මේ මම කියලා පුද්ගලයෙක් ගන්න සුදුසු නැත්තේ ඇයි කියන කාරණේ අපට තේරුම් ගත්තයින් පස්සේ අපිට මිනිහෙක් එක්කලා කේන්ති යන්නේ පුද්ගලෙක් නැති වෙලා යනවා. වෛර කරන්න පුද්ගල භාවයෙන් දිය වෙලා යනවා. එහෙම නැත්නම් ඊර්ෂ්‍යා කරන්න පුද්ගලෙක් නැති වෙලා යනවා. මං වගේම නේද මේ පුද්ගලයත් කියලා මේ ඔක්කොම සමානාත්මතාවයක් දකින්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ කරුණු ටිකක් තමයි මං හිතන්නේ අපට විශේෂයෙන්ම මේ වගේ වැඩසටහන් වලදී අපි ඉස්මතු කරගන්න ඕනේ කියන එකත් පොඩ්ඩක් මතක් කරගන්න කැමතියි. හොඳයි ආනන්ද මහේකන්ද වැන්තුම මම හිතන්නේ හොඳ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තිබෙනවා. දහම් ශේසත ඇමරිකාවේ ඉඳලා නිරන්තරයෙන් බලන අපේ ප්‍රේක්ෂක අපේ හිතවතෙක් මම හිතන්නේ ලංකාවේ අයට වඩා කලින්ම දහම් ශේසත එක්ක ඒකාත්මික වෙලා ඒ ගැන ප්‍රතිචාර දක්වන්න මම හිතන්නේ එතුමා බොහොම වාසනාවන්ත වුණා. ලංකාවේ බොහෝ දිනකටත් කලින් එතුමා තමයි මේ පිළිබඳ ගුණදොස් විවේචනය කරන්නට පෙළඹුණ පළවෙනි අපේ ප්‍රේක්ෂකයා කියලා මම විශ්වාස කරන්නේ. අපේ හැමදෙරනේ සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය පිළිබඳව අපේ මං හිතන්නේ අපි කියනවා බොහෝ වෙලාවට අපේ ඇස් පෙනුනත් මනසින් අන්දනම් එකකින් ඇති ප්‍රයෝජනේ මොකක්ද? හරියට අර කනහට අටවක මණිකක් පය පෑගුණත් ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ වගේ මේ වගේ වටිනා පොතපතවල වටිනාකම කොහොමද අපි අපේ සමාජයට කියadeන්නේ? දැන් ඇමරිකාවේ බොහෝ දෙනා උප්පත්තියෙන් බෞද්ධ නොවුනට ප්‍රතිපත්තියෙන් බෞද්ධවින් මේ වගේ වටිනා පොතපත පරිශීලනය කරනවා කියලා මම හිතන්නේ ආනන්ද මහේකන්ද වැතුමා ඔය පොත් පෙළම මාලාවම එතුමා පොත් බොහොමයක් ඇමරිකාවට ගෙන යන්න සැදී පැහැදී සූදානමින් සිටින්නේ. අපේ හැමෝටම අපේ ලංකාවේ ප්‍රේක්ෂක පාඨක හිතවතුන්ට ඔබ වහන්සේ ওই පිළිබඳව දෙන පණිවිඩය දැනගන්නට කැමති අපේ හැමෝටම. ඔව් ඇත්තටම දැන් ලෝකේ විවිධ පොත් ලියවෙනවා. ලෝකේ විවිධ දාර්ශනිකයෝ පහළ වෙනවා. හැබැයි ත්‍රිපිටකයට එහා ගිය පොතක් තාම ලෝකේ පහළ වෙලා නැහැ. නමුත් අපේ සමහර උගත්තු කියලා කියන පිරිසට ත්‍රිපිටකයට වැඩිය කරුණු පිට රටින් ගෙනල්ලා මිනිස්සුන්ට පැහැදිලි කරන්න උත්සාහ ගන්න. ඉතින් ගොඩාක් දාර්ශනිකයන්ගේ චින්තන ගොඩාක් උගත්තුන්ගේ චින්තන ඔවුන්ගේ ජීවිතවල වර්තමාන තත්ත්වයට විතරයි සමාන වෙන්නේ. ඒ කියන්නේ මේ ලෝක අපේ වචන කිව්ව මේ ලෝකේ. එතකොට ඔය හැම දාර්ශනිකයම කතා කරලා තියෙන්නේ උපන්න තැනේ ඉඳලා මරණය දක්වා. හැම චින්තකයම කතා කරලා තියෙන්නේ උපන් දවසේ ඉඳලා මරණය දක්වා. හැම ආගමික නායකයම කතා කරලා තියෙන්නේ උපන් දවසේ ඉඳලා මරණ දනත් දක්වා. ඒ කියන්නේ ලෝකේ බුද්ධ ආගම හැරුණාම වෙන කිසි ආගමක සාකච්ඡා කරන්නේ නැහැ. එහෙම කතා කරන්නේ භෞතික පැත්තේ විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී කියන කරුණෝ දැන් මේ ත්‍රිපිටකය සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය කියලා කියන පොතේ 98 වෙනි පිටුවේ මේ 31 වෙනි කරුණ යටතේ කියනවා මව් කුස පිළිසිඳ ගැනීම පිළිබඳව.
තින්නං කෝපන භික්කවේ සන්නිපාතා කියලා. එතකොට දැන් මේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දරුවෙක් මේ ලෝකෙට උත්පත්තිය ලැබීම කියලා කියන කාරණේ උපතින් පස්සේ විතරක් නෙවෙයි උපතින් අතීතයටත් යනවා. කිසියම් ආකාරයක දැන් අර අපේ බෞද්ධ සාහිත්‍යයේදී කියවෙනවා හතර වර්ගයේ මිනිස්සු හතර වර්ගයේ ඥාතීන් ඒ හතර වර්ගයේම විතරයි උපදින්නේ කියලා. මිනිස්සෙක් වෙලා උපදිනවා නම් හතර වර්ගයේ දැන් අපිට ඥාතීන් කියලා කියන්නේ හතර වර්ගේ නෑ විතරනේ ලෝකෙ ඉන්න හැම කෙනාම අපිට නෑ කියලා අපිට අනුමාන කළාට අපිට පේන්න නෑනේ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ ලෝකයේ බුදුබණට අනුව මේ ලෝකෙ ඉන්න හැම කෙනාම අපේ නෑයෝ හැම කෙනාම අපේ අම්මා හැම කෙනාම අපේ තාත්තා වෙලා ඉඳලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. බුදුබණ එහෙම කියලා තියෙනවනේ. නමුත් අපේ ඒ බුදුබණේ කියන කාරණේ අපේ සංස්කෘතියට ගත්තේ හතර වර්ගයේ නෑයෝ කියන එක. හතර වර්ගයේ ඥාතීන්. හතර වර්ගයේ කියලා කිව්වේ තමන්ගේ අම්මා, අම්මගේ අම්මා, අම්මගේ තාත්තා, තාත්තා, තාත්තගේ අම්මා, තාත්තගේ තාත්තා කියන ඒ ඥාති හතර වර්ගයේ කිව්වේ වර්ගයේ කිව්වහම මේ මට මතක් කියන්නේ දැන් හත්මුතු පරපුර ආත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිකිත්ත කිරිත්ත කියලා. එතකොට ඒ හත්මුතු පරපුරේ ඥාති. ඒ ඥාතිගේ ලේ සහ කර්ම ශක්තියන් එකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කිසියම් ගර්භිණී මාතාවක ඒ දරුවෙක් ප්‍රසූත කරනකොට ඒ දරුවා තමන්ගේ කුසට එන්නේ ඒ පෙර සංසාර පුණ්‍ය පාප ශක්තිය නිසා කියලා. ඇතැම් වෙලාවට අපිට දරුවා හම්බෙනවා අපේ පින නිසා. ඇතැම් වෙලාවට අපිට දරුවා හම්බෙනවා අපේ පව නිසා. සමහර අපේ ඥාතීන් අපේ පිනට එහෙම නැත්නම් පවට. එතකොට මේ මෙතන මේ මහා තණ්හා සංඝේ සූත්‍රයේදී කියන්නේ දරුවෙක් සම්පූර්ණ වීම දරුවෙක් ලැබීම සඳහා මවකගේ සකස් විය යුතු කාරණා තුනක් පැහැදිලි කරන්නේ. නමුත් දැන් අද නූතන වෛද්‍ය විද්‍යාවේ ඒ කාරණා තුනෙන් ගන්ධබ්බෝ පච්චුපටිතව කියන එකට විස්තර කරන්න බෑ. හිපොක්‍රටිස්ලාට ඒ දැනුම තිබුණේ නෑ. වෛද්‍ය විද්‍යාවට ඒ දැනුම තිබුණේ නෑ. ගන්ධබ්බෝ මාතු කුච්චිස්මින් ඔක්කමති කියලා කියන එක විග්‍රහ කරගන්න බෑ. එතකොට නූතන වෛද්‍ය විද්‍යාව තුළ ජීවත් වෙන ඒ දැනුම් පද්ධතියට වඩා එහා ගිය දැනුම් පද්ධතියක් ත්‍රිපිටකයේ තියෙනවා කියන එකයි මේ සරල සංක්ෂිප්ත ත්‍රිපිටකේ අපිට ඍජුව හදාගන්න පුළුවන්. මේ මහා තණ්හා සංකේත සූත්‍රය මේ කාරණා තුන ඉතාම හොඳින් පැහැදිලි කරලා මේ පොතේ තියෙන සරලව ඕන කෙනෙකුට. එතකොට මෙහි වැඩි දැනුම සඳහා ඕන කෙනෙකුට තියෙනම් මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේ සූත්‍රය අරගෙන සරල ත්‍රිපිටක නැතු මහා ත්‍රිපිටකයට ගිහිල්ලා ඒ වැඩි කියවන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ හරි වටින වැදගත් දෙයක්. ඒකයි මම කිව්වේ මේ ත්‍රිපිටකයට පිවිසෙන යතුර තමයි මේ පොත කියන්නේ. මේ ත්‍රිපිටකය කියන්නේ. මං හිතන්නේ එවැනි මේ මං හිතන්නේ මහා ත්‍රිපිටකයට ප්‍රවේශ වෙන යතුරු සම්පාදනය කරපු යතුරු හදපු යතුරු කරුවා මේ සභාවේ ඉන්නවා. අපිට අවසානයේදී එතුමාගේ හඬ අවදි කරගන්නට පුළුවන් සාහස්පති පණ්ඩිත සරච්චන්ද අමරතුංග ශූරීන්. අපිට බොහෝ වෙලාවට අපේ අත්පොත මොකක්ද අපිට දැන් ඉස්ලාම් භක්තිකින්ට අත්පොතක් තිබෙනවා කුරාණය කියලා. ඒ වගේම ක්‍රිස්තියානි බැතිමුතුන්ට තියෙනවා මේ බයිබලය කියලා. නමුත් බෞද්ධයට අත්පොතක් තිබෙනවද කියලා පවා බෞද්ධයෝ දන්නේ නැති කාරණාවක්. මම හිතන්නේ ඒක අභාග්‍යයට කාරණාවක්. මේක ලංකාවේ බොහෝ දෙනා නොදන්නා වෙන්න පුළුවන්. ඔබ වගේ බටහිර රටවල බොහෝ දෙනා මේ උප්පත්තියන ප්‍රතිපත්තියන් බෞද්ධ වීම නිසා දන්නවා කියලා මම විශ්වාස කරනවා. ආනන්ද මායංකන්ද මැතිතුමනි, ඇත්තටම බෞද්ධයාගේ අත්පොත පිළිබඳව අපි කතා කිරීම වැදගත්. කුමක්ද බෞද්ධයාගේ අත්පොත? කොහොමද ඒ රටවල ප්‍රවණතා? ඔබතුමාගෙන් මා පිළිබඳව ඊළඟ ප්‍රවේශයට පූරිකාවක් දැනගන්නට කැමතියි. හොඳයි චාමික මහත්මිය, ඇත්තටම අපි දැන් ඇත්තටම දන්නවා දැන් බෞද්ධයාගේ අත්පොත කියලා ධම්මපදයේ කියන එක අපි ඇත්තටම ඉතාම පැහැදිලි. ඒකාතකින් බැලුවෙන් පස්සේ ධර්මයේ තියෙන හැම කරුණක්ම හැම පොතක්මත් අත්පොතක් කියලා ගන්නත් පුළුවන්. ඒක පැහැර කරන්න බෑ. නමුත් මෙතන මේ තියෙන මේ සාරාංශගත මේ ධම්මපදයේ අර ප්ලස් මයිනස් අර එකක් හොඳ පැත්තරත් එකක් නරක ඒකෙ තියෙන විභාග ආදී වශයෙන් බොහෝ කරුණු සඳහන් වෙලා තියෙනවා. අතන මට ඔබතුමා මේ අහනකොට මේක තමයි අපේ අත්පොත.
මගේ චරිතය වෙනස් කරපු යම්කිසි ගාතාවක් මට වෙනත් කෙනෙක්ගේ එපු කාඩ් එකකින් මේ මං කියව ගත්තා. උට්ටහනවතෝ සතිමතෝ සුචිකම්මස නිසම්මකාරිනෝ සංයතස්සත ධම්මදීවිනෝ අපමත්තස්ස යසෝබි වඩ්ඩති කියන මේ ගාතාව තම මේ ගාතාව මගේ ජීවිතේ මං හිතන්නේ වෙනස් කරපු ගාතාවක්. අපි ඩුබායි රාජ්‍යයේ යම් කාලයක් හිටියා. ඒ අවස්ථාවේදී එතන හිටපු මේ ඇඟලුම් කම්හලක් සිවිලම සේවිකාවන් ලංකාවේ අතරමං කරලා එතන හිටපු අයිතිකාරයා පැනලා ගියා. පකිස්තාන ජාතික පුද්ගලෙක්. එතෙන්දී මේගොල්ලන්ට යන්නේ නම් නැතුව ඉන්නකොට අපි එක්කහු වෙලා මේ කණ්ඩ බොන්න දීලා කොහොම හරි නැවත ලංකාවට පිටත් කරා. ඒ පිටත් කරපු එක ගෑනු ළමෙක් කාඩ් එකක් එවලා තිබුණා ස්තුති කරලා. ඒ කාඩ් එකේ ඇතුළේ පැත්තේ ලියලා තිබුණේ මෙන්න මේ කියන ගාතාව. උට්ටහනවතෝ සතිමතෝ. ඉතින් ඇත්තටම මේක බැලුවම එක පුදා. ඉතාමත්ම ලස්සන ඉතාමත්ම දැන් කෙනෙකුට දීනු වෙන්න ඕන නම් යසස කීර්තිය වර්ධනය කරගන්න ඕන නම් කරන්න ඕන කාරණේ පද හතරකින් තියෙනවා. ඉතින් මේ වගේ මේ ධම්මපදේ මම මේ කියන්නේ එකක්. ඇත්තට මේක මගේ ජීවිතය වෙනස් කරා. එතන ඉඳලා මම මේ ගාතාව කරපාඩම් කරගත්තා. මම කියන්නේ හිතනවා හිතලා ඒකේ තියෙන රසය නැවත නැවත විඳගත්ත පුද්ගලෙක් හැටියට මේ ධම්මපදේ පරිහරණය කරපු පුද්ගලෙක් හැටියට මට ඇත්තම කියන්නේ තියෙන ධම්මපදේ තමයි අපේ අත්පොත වශයෙන් ගන්න පුළුවන් දේ. මනෝපමංග මන්දම් ආදි වශයෙන් පටන් ගන්න මේ ධම්මපදේ මනස ගැන අපිට කියලා දීලා තිනවා. දැන් ඇත්තම ස්වාමීන් වහන්සේත් මතක් කරයි මේ මනස කොයිතරම් ප්‍රමුඛ වෙනවද. මේ මනස ගැන කියපු වෙන කිසිම දර්ශනයක් ආගමක් ඇත්තෙත් නැහැ. ඒතකොට මනස ගැන කියපු කතාවල් ගොඩක් ධර්මපදයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. අපිට මෙහෙම ගන්න තියෙන්නේ මනස කියන එක. දැන් අපි හුඟක් බටහිර වෛද්‍ය විද්‍යාවේ චමික මහත්මයා මනස ගැන කියවෙන්නේ නැහනේ, මොළය ගැන තමයි කියවෙන්නේ. මොළය කියන ආයතන හැඟෙන් එකක් වුණාට එතන තියෙන ප්‍රොසෙස් එක නැත්තම් ක්‍රියාදාමයේ සිද්ධ වෙන මනස තුළ ආදි වශයෙන් කියවෙන කිසිම දෙයක් නැහැ. ඉතින් මේ කරුණු ඉතාමත් සංක්ෂිප්තව ධම්මපදය තුළින් අපට ලබා ගන්නට පුළුවන්. දැන් මේ පොතත් ඉතාමත්ම ලස්සන පොතක්. සම්පූර්ණ ධම්මපදය කතාවස්තු සහිතව කෙනෙකුට පරිහරණය කරන්න ඕන මං හිතන්නේ මම මේ කියවලා බැලුවා. ඉතාමත්ම ලස්සනට ධම්මපදයේ විස්තර කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේකත් අපේ මේ ප්‍රේක්ෂක භවතුන් දැනුවත් වුණා නම් හොඳයි කියලා. ආනන්ද මහේකන්ද මෙතුමනි, බොහෝ වෙලාවට දෙනෙත් පෙවුනත් මනසින් අන්දනම් අපි අපිට දහම් රසය විඳ ගන්නට බෑ නේද? සීලු රසයන් අතර දහම් රසය උතුම්ම රසය වෙන්නේ, වටිනාම උසස්ම රසය වෙන්නේ දහම් රසය කියන කාරණාව මේ ත්‍රිපිටක කරුණු සාරාංශගත වුණු මේ ධම්මපදයේ කියවනකොට කතාවස්තුත් එක්ක කියනකොට මේ දහම් රසය විඳ ගන්නට හැකියාව තිබෙනවද? ඔබතුමා කොහොමද ඒක දකින්නේ? පැහැදිලිවම ඇත්තටම දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපිට මේ ගොඩාක් ත්‍රිපිටක කරුණු සඳහන් කරගන්න අපිට වෙලාවක් නැති ප්‍රශ්නයක් තියෙනවානේ මේ කාලය තුල. මේ කාලය තුල අපිට ගොඩාක් දේවල් මේ අපි කියවන්නේ නැහැ. දැන් අපි අහනවා, දැන් අපි ටීවී එකිනුත් අහනවා, අපි කම්පියුටර් එකිනුත් අහනවා, අපි කියවන්න කාලයක් නැහැ. හැබැයි අපිට පුළුවන් නම් අපි මේ ධම්මපදේ පොතක් තියාගන්න තමන්ගේ වැඩ කරන කාර්යාලයේ මේසෙ උඩ. එහෙම නැත්නම් ගෙදර මේ ප්‍රධාන පේන තැනක තියෙන පොත් මේසයක් උඩ, يعني නිතර පේන තැනක තියාගත්තා නම්. දැන් මට මතකයි මේ බන්ති යෝගාවචර් රාහුල් කියලා ඇමරිකානු සුජාතික ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. එතුමගේ තියෙනවා මේ MNM කියලා, මිනිට් බයි මිනිට් මෙඩිටේෂන්. අපේ මෙඩිටේෂන් කරන්න ගොඩාක් කාලය ගන්න බැරි නම් තමන් ඔෆිස් එකේ වැඩ කරන ගමන් විනාඩියක් S2 පියාගන්න. මිනිත්තුවක් S2 පියාගෙන තමන්ගේ ගත වෙච්ච කාලය නැත්නම් විනාඩි 10 15 හෝ පැය හෝ පැය දෙකමාර පැය දෙක දෙකමාර කාලය තුල වෙච්ච දේ ගැන මෙනෙහි කරලා බලන්න තමන්ගේ හොඳක් වුණාද නරකක් වුණාද, තමන්ව දීනු කරගන්න අවස්ථාවක් තිබුණාද, ගිලිහි ගියාද ආදි වශයෙන් පොඩි මෙඩිටේෂන් එකක් මිනිට් බයි මිනිට් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් තමන්ට නිදහස් තියෙන වෙලාවක මේ පොත තියාගත්තා නම් මේ සිවුඩ තමන්ගේ මොලේ අවුල් වෙච්ච අවස්ථාවක ඔක්කොම ටික අමතක කරලා හක්ක මේ පොත පොඩ්ඩක් අරගෙන මේ මොනවා හරි ගාතාවක් කියවෝ නම් මේකේ තියෙන පෙරලෙන මුල්ම පිටුවේ තියෙන මුල්මට කියන්නේ තමන් පොත පෙරලුවාම හම්බෙන පළවෙනි ගාතාව කියවගත්තා නම් ඒ හැම දෙයක්ම තමන්ගේ ජීවිතයට ඒ මොහොතට අදාළ කරගන්න පුළුවන් ශක්තියක් ධම්මපද ගාතාවල තියෙනවා.
හොඳයි. අපි හාමුදුරනේ බොහෝ වෙලාවට මේ ධම්මපදයේ කිව්වහම ධම්මපදයේ ගාථාවයි තමයි අපිට මතක් වෙන්නේ. අපි බොහෝ පොත්වල තියෙන අපි හාමුදුරනේ ධම්මපදයේ සහ ධම්මපදයේ ගාථාවයි තේරුමයි විස්තර වෙන පොතපත. බොහෝ වෙලාවට ධම්මපදත්ත කතාව කියවන්න හැම දිනාට හැකියාවක් නැති නිසායි සරච්චන්ද්‍ර අමරතුංග ශූරීන් මේ කතාවස්තු සහිත සම්පූර්ණ ධම්මපදයේ රුපියල් 500කටත් අඩු මුදලකට පාඨක ලෝකයට ඔබ වහන්සේ ආරම්භයේදී කිව්වා වගේ ඉතා සහන මිලකට ලබා ගන්නට අවකාශය සලසා දී තිබෙනවා. අපි හැමදෙනෙක් කතාවස්තු සහිත සම්පූර්ණ ධම්මපදයේ පොතේ පිළිබඳ ඔබ ඔබ වහන්සේගේ විග්‍රහයත් මා කැමති මේ මොහොතේ දැන කියා ගන්නට අපි හැමදෙනෙක්. ඔව් ඇත්තටම දැන් මේ සරල ත්‍රිපිටකය සහ කතාවස්තු සහිත සම්පූර්ණ ධම්මපදය බෞද්ධයාගේ අත්පොත මේ පොත් දෙකම රචනා කරලා තියෙන අපේ අමරතුංග මහත්මයා. දැන් සාහිත්‍ය පොත් පියසේ මෙතෙක් පළ කරපු කෘති මේ පොත් දෙකයි අතර වෙනසක් තියෙනවා. සාහිත්‍ය පොත් පියස මෙතෙක් පළ කර කෘතිවල ට වඩා මේ පොත් දෙකත් සමග සාහිත්‍ය පොත් පියසේ පොත් ප්‍රකාශනයේ දියුණුවක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේ පොත් දෙක අනික් පොත්වල වඩා ගැඹුරු පොත්. ගැඹුරු නාට සරල පොත්. බෞද්ධ කෙනෙකු වශයෙන් අත්‍යවශ්‍ය පොත්. එතකොට මේ පොත් දෙකම හරියට වැඩගලොත් සාහිත්‍ය පොත් පියස එතනම ගොඩ. මේ වැඩගලොත්. මොකද මේ පොත් දෙක වැඩ කරන්නේ නැති පොත් දෙකක් නෙවෙයි. දැන් වර්ෂ සතවර්ෂාධික කාලයක් වර්ෂ 2500ක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ සියලු ධර්ම කරුණු සියල්ල අන්තර්ගත වුණ ධම්මපදයයි ත්‍රිපිටකයයි. මොකද ධම්මපදය කියලා කියන පොත කුද්දකනිකායට අයිති ත්‍රිපිටකයේ කුද්දකනිකායට අයිති පොත් 15න් එකක්. පොත් 15න් එකක් තමයි ධම්මපදය. එතකොට ධම්මපදය බෞද්ධයාගේ අත්පොත කියලා කියන්නේ ධම්මපදයේ පොත්තේ තියෙන්නේ පුංචි පුංචි කවි. අපි කවිවලට පාලියෙන් කියන්නේ ගාථා කියලානේ, පොඩි ගාථා. එතකොට ඒ ගාථා ජීවිතාදර්ශයක් ගෙන දෙන පුංචි පාට. ඒව අපේ බෞද්ධ ජනතාවගේ ජීවිතවල ලේවලට කැවිලා තියෙන්නේ. ඇත්තටම දැන් බබරන්දේ සිරිසීවිලි හාමුදුරුවන් වහන්සේ කියනවා එක තැනක උන්වහන්සේගේ පොතක උන්වහන්සේගේ ධම්මපදය කියන පොතේ පෙරවදනේ කියනවා මේ මහණ වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙකුට හාමුදුරන් වහන්සේ නමකට තමන්ගේ පැවිදි ජීවිතය ගත කිරීමේදී ත්‍රිපිටකයේ කිසිදු එකක් නොදැන ගත්තත් ඒ කුද්දකනිකායට අයිති පොත් පහල එකක් වන ධම්මපදය හාමුදුරන් වහන්සේට ධම්මපදයේ කටපාඩම් කරගත්තත් හොඳට මහානකම සහ ධර්ම සම්නිවේදනය කරගෙන ඉන්න පුළුවන් කියලා. මොකද මේ ධම්මපදයේ තුල තියෙන ඊතරම් සංක්ෂිප්ත සරල කරුණු. ඒ නිසා තමයි මේකට බෞද්ධයාගේ අත්පොත කියලා කියන්නේ. කියන්නේ බෞද්ධයෙක් වුණාම බෞද්ධ කෙනෙකුට ධම්මපදයේ ගාත අඩුම ගානේ 5-6ක් කටපාඩම්. ඔය කිසිම කටපාඩම් නැහැ කියලා කියන කෙනෙක් ගත්තොතින් මේක 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 කියලා හොයාගෙන ගොද්ද පාඩම්. ඉගෙන කටපාඩම් සබ්බ පාපස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං එතම් බුද්ධාන සාධන. වැඩේ නොකලත් ගාතව පාඩම්. ඒ වගේ මේ ගාථා තියෙනවා මේ ධම්මපදේ. මේ ඒ වගේම ධම්මපදේ බෙදලා තියෙන්නේ තමතු විදිහකට. දැන් දෙක දෙක බෙදලා තියෙනවා. යමක කියන්නේ දෙකනේ, දෙක දෙක. ඒකේ මේ යමක වග්ගේ, ඊට පස්සේ අප්‍රමාද, චිත්ත වග්ගේ, සිත ගැන, පුප්ප වග්ගේ, මල් උපමා කරගෙන දේශනා කරපු දේශනා. දැන් කොල්ලොත් මේ දවස්වල මල් කඩනෝනේ. මල් නෙලනවයි කියන එකයි මල් කඩනවයි කියන එකයි අර්ථ වශයෙන් ගත්තාම දෙකක්නේ, තේරුම් වශයෙන් ගත්තාම එක වුණාට. එතකොට දැන් පුප්ප වග්ගේ එහෙම, බාල වග්ගේ ප්‍රඥාවෙන් අඩු පුජ්ජලය ගැන, පණ්ඩිත වග්ගේ, ඒ විදිහට නම් කරලා තියෙනවා. ඒ තේමා නම් කරලා තමයි ධම්මපදේ සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ පොතේ ධම්මපදයට අදාළ ගාථාව තියෙනවා, ගාථාවට අදාළ තේරුම තියෙනවා සරලව, ඒකට අදාළ නිදානය තියෙනවා. දැන් නිදාන කියලා කිව්වහම අපිට
නිධාන කියන පාලි වචනයට තේරුම් දෙකක් තියෙනවා. නිධාන නිධාන දැන් නිධි කණ්ඩ සූත්‍රය එකක්. නිධාන කියලා සාමාන්‍ය දයන දැම්මහම නිධාන කියන වචනේ තේරුම තමයි හේතුව, මූලය. එතකොට නිධාන කතාව කියන්නේ මේ දේශනාව සිද්ධ කරන්න හේතුන සිද්ධිය කතාව. ඉතින් පුංචි කාලේ පුරුදු වෙන්න බණ කියන හාමුදුරුවරු ධම්මපදයේ ගාතාවක් කතාවක් කරන් ඒ කතාව තමයි විස්තර කරලා කියන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් අපි ඒ දවස්වල මම ප්‍රියතම පොතක් තමයි අපේ ඔය මේ ධම්මපදයේ ලියලා තිබුණා වෙන ප්‍රකාශන ආයතනයේ වග්ගෙන් වග්ගෙට එක එක. දැන් මම කැමතියි මේක වුණත් දැන් මෙතන සම්පූර්ණ කතාවස්ස සම්පූර්ණ ධම්මපදයේනේ. එතකොට සම්පූර්ණ ධම්මපදයේ රුපියල් 500යි. එතකොට මේ චාමික මහත්තයාට වුණත් පුළුවන් මේක සරච්චන්ද්‍ර මහත්තයත් එක්ක එකතු වෙලා වග්ගෙන් වග්ග. එහෙම නැත්නම් වග්ග දෙකක් එකතු කරලා ධම්මපදයේ කොටස් දෙකක් එකතු කරලා. එහෙම නැත්නම් කොටසක් එකතු කරලා. එතකොට ඊටාම අඩු මිලකට පොත දෙන්න පුළුවන්. අඩු මිලකට පොත දෙන්න පුළුවන්. එතකොට ඒ කෙනාට ඒ ටික කියවුව පොත පැත්තකට දාන්න පුළුවන්. අනික ධම්මපදයේ කියලා මේ වගේ පොත හොරෙක් ගත්තත් කමක් නැහැ. හොරා හරි කියවලා හොරකම දුර වෙන හැදෙනවනේ. පොතක් කියන එක හොරකම් කරාට කමක් නැහැ. ඉතින් දැන් මේ පොත වුණත් ගෙදරකට බීම හරිම වටිනවා. ඇත්තටම ප්‍රයෝජනයි. රුපියල් 500ක් කියන්නේ අද කාලේ හැටියට ඉතින් පොඩි ගාණක්. මේ එතකොට මේ දැන් සිමිංචි කොටයක් ගත්තත් කීයද දැන්? ඉතින් මේ මනස හදලා ඒගේ හදන මනස චිත්තය එතකොට තමාගේ ජීවිතය ගොඩනගා ගැනීමට පාරක්නේ. මෙතන තියෙන ඉනිමගක්නේ. ඉතින් මම යෝජනා කරන්නේ මේ පොත ඉතාම වැදගත්, සරලයි, ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. මේ පොත වුණත් පුංචි පුංචි පොත් හැටියට කරනවා නම් ඒ මේක තියෙද්දි මේක වෙනම තියෙනවා. ආයි වෙන වෙනම පොත් පෙළක් ගහගෙන යනවා. ඒවට චිත්‍රත් දානවා. ලස්සනට ලස්සන චිත්‍ර ටිකකුත් එක්ක එහෙම කරන්නත් පුළුවන් මේ චාමික මහත්මයාට. ඉතින් අතර මේ පොත් දෙක ලිවීම ගැන අපේ අමරතුංග මහත්තයාට පින් සිද්ධ වෙනවා. මේ වගේ ධර්ම සංනිවේදනයක් සිද්ධ කිරීම අපේ සාහිත්‍ය පොත් පියසටත් ඒ වගේම පිනක් සිද්ධ වෙනවා. මේ වගේ අඩු මිලකට මේ වගේ ඉතාම හොඳ කොලේ, හොඳ පිට කවරේ, හොඳ කොලේ. සමහරු බණ පොතෙනුත් ගහ ගන්න බලනෝනේ. බණ පොත දාලා ඒකෙනුත් ගාන කපා ගන්න බලනෝනේ. එම සමාජයක මේ ඇත්තටම හොඳ කොලේ. මේක පොතක් තියාගන්න පුළුවන්, වටින පොතක්. උපන්දිනයකට තෑග්ගකට දෙන්න පුළුවන් වටින පොතක් හැටියට මම මේ ධම්මපදයේ පොත දකිනවා. මහාචාර්ය අපේ පාතේගම ඥානිසර ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියන විදිහට බෞද්ධයාගේ අත්පොත සරලව ඉතාමත්ම මනරම් විදිහට සරච්චන්ද්‍ර අමරතුංග ශූරීන් සම්පාදනය කළ තියෙනවා. එතුමා දැන් මේ දවස්වල විශ්‍රාම සුවෙන් සිටින නිසා අපිට අපේ පාතේගම හමුදුර කිව්ව විදිහටම වග්ගෙන් වග්ගයට තවත් අලුත් නිර්මාණයක් ඉදිරියේදී පාඨක ලෝකයට දායාද කරයි කියලා අපි විශ්වාස කරනවා. ආනන්ද මායංකන්ද මෙතුමනි, බොහෝ වෙලාවට අපි කියනවා පොත් අපේ net වගේ කියලා, පොත් අපේ මිත්‍රෝය, පොත් දැක්කාම හිත පිරෙන මේ වගේ කතා කියවෙනවා. නමුත් බොහෝ වෙලාවට හැම පොතක්ම හිත නිවන පොතක්ද, ඒ වගේම හැම පොතක්ම මිතුරෙක්ද? බොහෝ පොත් අපිට තියෙන්නේ සතුරෝ වගේ පොත් තිබෙන්නට පුළුවන්. ඒ වගේම හැම පොතක්ම දැක්කට හිත නිවෙනවාද? මේ වගේ ගැටලු අපි ඉදිරියේ තිබෙනවා. ඒ නිසා ඔබතුමා කොහොමද හැම පොතක්ම පොතක් වෙන්නේ, කොහොමද හොඳ පොතක් කොහොමද අපි තෝරගන්නේ? දැන් කේ ජයතිලක වගේ ශූරීන් එතුමාගේ අන්තිම කැමැති පත්‍රෙත් බොහෝ වෙලාවට සඳහන් වෙලා තිබෙනේ ධම්මපදය ත්‍රිපිටකයක් හැරුණකොට අනිත් සියලුම පොත් මගේ දැවෙන චිතකින් අලු කර දමන්න කියලා වගේ. මේ නිසා හැම පොතක්ම හොඳ පොතක්ද, හැම පොතක්ම හිත් නිවනවද, පොත් අපේ මිතුරෝද සතුරෝද, මේකට ඔබතුමාගේ පිළිතුරු මා කැමැති දැනගන්නට. පැහැදිලිවම ඉතින් අර අපි දන්න බුදුහාමුදුරුවෝ මගේ ප්‍රවේශකයට ගන්නම්. බුදුහාමුදුරුව එක අවස්ථාවකදී නියපොතර පස්ටියක් අරගෙන සඳහන් කරන්නේ මේ ඉන්න මිනිස්සුන්ගෙන් සුගතියකට යන්නේ මේ ඉතම මෙන්න මේ නියපොත්තේ තියෙන පස් ප්‍රමාණය වගේ කුඩාම ප්‍රතිශතයක් පෘථුවේ තියෙන ප්‍රමාණය වගේ යන්නේ දුගතියකට කියලා. ඒ වගේ පොත්වලටත් ඔය කතාවම අදාළයි. අපි කියවන බොහෝ දේවල් වලින් අපට ඇති වෙන ලාභයක් නැහැ. ඉතින් අපේ දක්ෂතාවයක් තියෙනට ඕනේ අපට අවශ්‍ය දේ, අපට හොඳ දේ මොකක්ද කියලා තෝරා බේරගැනීමේ හැකියාව. ඒක තමයි ප්‍රඥාවන්තකම කියලා කියන්නේ.
මට මේ ළඟදී මගේ මිත්‍රයෙක් කතා කරලා අහනවා, මල්ලි දන්නවද වැඩක්, මේ ටිකක් වැඩි හිටියෙක් පුද්ගලෙක්, මේ අලුත් ග්‍රහලෝකයක් හොයාගෙන තියෙනවනේ, මේ ආලෝක වර්ෂ 4000ක් ඈතින්, ඒක කොළපාටයි කියලා මේ හබල් එකෙන් දැන් හොයාගෙන තියෙනවා. ඉතින් ඒක මිනිස්සු ඉන්නයි කියලා දැන් මේගොල්ලෝ කියනවායි කියලා, මේ ජීවීන් ඉන්නවායි කියලා කියනවා කියලා. ඉතින් මං කිව්වා, ඉතින් ඕකෙන් ඇති වැඩක් අපිට තියෙනවද? බුදුහාමුදුරුවෝ ඕකෙන් කියලා තියෙනවනේ. නමුත් අපි මේ මොහොතේ අපි සිත් තුළ සිද්ධ වෙන දේ ගැන නේද අපි හොයාගන්නට ඕනේ? මොකද ඔයා ඕක හෙව්වයි කියලා ඔයාට ඕකින් කරන්න කිසි දෙයක් නැහැ. තමන්ට ගන්න පුළුවන් කිසිම දෙයක්වත් නැහැ. මේ අපි මේ වගේ දේවල් වල නේද කාලී නාස්ති කරන්න කියලා. දැන් අපි ඇත්තටම අපි ඔය පොත් ගැන ඔබතුමා අහනකොටත් මේ වගේ දේවල් තමයි අපිට ගොඩාක් තියෙන්නේ. දැන් අපි රජය ගැන හරි, එහෙම නැත්නම් පාලන තන්ත්‍රය ගැන හරි, වෙනත් විෂයක් ගැන හරි කතා කරාට කමක් නැහැ. ඒ විදිහට අපට එක්කෝ දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒකෙන් එක්කෝ අපට යමක් ලබා ගන්න පුළුවන් නම්. නමුත් අපි සාමාන්‍යයෙන් කාලී නාස්ති කරන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් කියවන්න. එහෙම නැත්නම් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ ඇත්තට මේ පොත්වලින් අපි හිත දූෂණය වෙන එක, අදාළ නැති දේවල් අපි ඔලුවට දාගන්න එක, මනස විකෘති වෙන එක. ඉතින් අපි ඉතාමත්ම සූක්ෂම වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, අපට අවශ්‍ය දේ තෝරා බේරාගෙන මේ ඒ හොඳ පොත්ටික තෝරා ගැනීමට. දැන් ඇත්තටම දවතුමා කරන සේවය අපි දන්නවා, මේක අරමුණම මිනිසුන්ට යහපතක් කිරීම. මේ ධර්ම පොත් නැවත මුද්‍රණය කරලා පරිවර්තනය කරලා ඒ ආදි වශයෙන් කරන මේ විශාල මෙහෙය ඉතාමත්ම වටිනවා. මට මේ තවත් පොඩි අවසරයක් දෙන්න අපි ස්වාමීන් වහන්සේ මතක් කරානේ, සබ්බ පාපස්ස කරන්න කුසලස උපසම්පදා කියලා. ඉතින් මේ කතාවෙදිත් ඇත්තටම මේ ශාසනය කොහෙද තියෙන්නේ කියන එකත් දැන් ගොඩක් දෙනෙක් කියවනවා, මේ පොත්වලත් ලියනවා. මේ අපි ශාසනය රකින්න වෙහෙර විහාර එහෙම නැත්නම් වෙනත් දේවල් පස්සේ අපි කාලේ නාස්ති කරනවා. ඒවා ඇත්තටම අවශ්‍ය දේවල්, ඒවා කිසිම විදිහකට මේ අවතක්සේර කරනවා නෙමෙයි. නමුත් ශාසනය කොහෙද ඇත්තටම තියෙන්නේ කියන එක අපට කියලා දෙන්න කවුරු අපි බොහොම වෙලාට අහන්නේ නැහැ. සබ්බ පාපස්සක අකරණං, ඒ දේ සිද්ධ වෙන්නේ තමන් තුළ. කුසලස උපසම්පදා කරගන්නත් ඕනේ තමන්මයි. සචිත්ත පරියෝධපනං කරන්නත් ඕනේ තමන්මයි. ඒතම් බුද්ධාන සාසනං, ඒතර බුද්ධ ශාසනය තුන තමන් තුළ අපි ඒක රකගන්නේ නැතුව අපි මේ ශාසනය හොයන්න ලෝකෙ පුරාම ගිහිලා කළ විකාර දේවල් කරනවා. අපි මේ ළඟදී දැක්කා කතාවල් කීපයක්, මේ අසභ්‍ය වචන පවා හුමාරු වෙනවා ශාසනය රකින්න කියලා. ඉතින් ඒ වගේ අර බුදුමහා ප්‍රශ්නෙට උත්තර කැරින මේ හැමදේම හරි දේවල් නෙමෙයි. අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, අපි හරි දේ තෝරා බේරාගෙන ඒක අර නීපොතේ තියෙන පස් ප්‍රමාණය වගේ ඉතාම සුළු ප්‍රමාණයක් කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ චාමක මහත්තයා. හොඳයි. අපේ හඳුරන්නේ ඔබ වහන්සේගේ අතේ තියෙන පොත් ගොන්නම්ම දහම් පොත් මාලාවක්ම ඔබ වහන්සේ ඊළඟට තෝරාගත්තේ කුමන පොත පිළිබඳව විග්‍රහ කරන්නද? අපේ හඳුරන්ගේ ඊළඟ ග්‍රන්ථ විචාරය පිළිබඳ, ග්‍රන්ථ විග්‍රහය පිළිබඳ මා කැමති දැන කියාගන්නට අපේ හඳුරන්නේ. ඔව්, ඇත්තටම චාමික ඒ දැන් මගේ අතේ තියෙන්නේ චාමික ලියපු පොතක්, විදු ඇස් පාදන බුදු රැස් කියලා කෘතිය, චාමික මුණසිංහ සාහිත්‍ය පොත් පියසින් තුන්කල් දැක්ම මේ ප්‍රකාශයට පත් කළා තියෙනවා. චාමික මුල් කාලේ ඉඳන්ම බොහොම ග්‍රන්ථ රචනා කරපු කෙනෙක් හැටියට අපි චාමික මහත්මයාගේ පොතපත ඔබ පොත් ප්‍රකාශකෙක් බවට පත් වෙන්නේ ගොඩක් පස්සේනේ. කලින් හොඳ ලේඛකයෙක්, අපේ රටේ හිටපු පද්‍ය ශාස්ත්‍රීය පොත්පත් එහෙම පළ කරපු, ආගමික පොත්පත් පළ කරපු, විශේෂයෙන් කෝට්ටේ සංඝ සභාවේ මහානායක හාමුදුරුව බෙල්ල ඥානවිමල හාමුදුරුවන් වහන්සේ සමග සාකච්ඡා කර කර ලංකාදීප පත්‍රයට ලිපි ලියලා දැන් අපි අතරේ හරි ප්‍රසිද්ධ කෙනෙක් තමයි චාමික මුණසිංහ කියන්නේ. තරුණ කෙනෙක් හැටියට පුස්තකාල හදලා දීලා මතුගම ප්‍රදේශයේ, ඒ වගේම සෝමහාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේශනා සමග බොහෝ වැඩ කටයුතු කරලා උන්වහන්සේගේ චින්තනයේ ඉඳගෙන බොහොම වැඩ කටයුතු කරපු සාහිත්‍ය දරයෙක්. ඒ වගේම එක පැත්තකින් ගීත රචකයෙක්. මට මතකයි චාමිකගේ ගීත එකතු කරලා මම එක රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කළා. ওই සීගිරි මේ කවි එහෙම ඇසුරෙන් ලියපු නිර්මාණ කෝල්ලමුල් ලෙඩ්ඩිරන්සි කියලා වගේ ඒ අපේ අර සීගිරි ගීත ඇසුරෙනොත් ලියපු ගොඩක් සිද්ධි.
කවියෙක් නිර්මාණකරුවෙක් හැටියට අපිට චාමික හමු වෙලා ආශ්‍රය කරලා තිබෙනවා. ඒ වගේම චාමික මාධ්‍යවේදියෙක්. ඒ මාධ්‍යවල ඉන්න මාධ්‍යවේදීන් ගොඩක් අපි දකිනවා. නමුත් මාධ්‍යවේදියෙක් හැටියට ලොකු කාර්යභාරයක් සිද්ධ කරපු මාධ්‍යවේදියෙක්. මම හිතනවා අර කලක් ජනප්‍රිය වුණ සෝමහාමුදුරන්ගේ ගීතයේ පවා නිර්මාණය කිරීමේ ලොකු වැඩ කොටසක් චාමික අතින් සිද්ධ වුණා කියලා. ඒ වගේම සාහිත්‍ය සීසත වැනි ප්‍රකට වැඩසටහන් විවිධ මාධ්‍යවල ඔබ ජනප්‍රියව සිද්ධ කළා. එතකොට සාහිත්‍ය දරයෙක් හැටියටත් නිර්මාණකරුවෙක් හැටියටත් මාධ්‍යවේදියෙක් හැටියටත් වැඩසටහන් ඉදිරිපත් කරපු චාමිකගෙන් ලොකු වැඩ කොටසක් අපි දැකලා තියෙනවා. ඒ වැඩ කොටස හරහා චාමික අඳුන ගැනීමක් තමයි අපි ඇතුළ තියෙන්නේ. එහෙම ඔබ විදුඇස් පාදන බුදුරැස් කියලා මේ පොත රචනා කරනවා. මේ පොතේ ගොඩක් වැදගත් කරුණු කාරණා සඳහන් වෙනවා. මේ ලෝකය පිළිබඳව විවිධ දෘෂ්ටි කෝණවලින් බලන ස්වභාවය. දැන් අපි දකිනවා අපේ ලෝකේ අපේ ලංකාවට ආපු සුනාමි විවසනය. ඔබ ඒක ලියනවා මේකේ. උදම්රළ පිළිබඳව උදම්රළ වසංගත සහ මෘත සංඥා කියන එක. ඒ වගේම ඒ පරිච්ඡේදයේදී කියලා තියෙන විශේෂයෙන් මේ සමුද්‍ර වාණිජ ජාතකය. ඊටාම මේ සමුද්‍ර වාණිජ ජාතකයයි උදම්රළයි අතර අපිට කිසි වෙනසක් පේන්නේ නැහැ. මුද ගොඩ ගැලුව කියන කාරණේ අපි හිතන් හිටියේ සාහිත්‍ය ප්‍රලාප කියලා. නමුත් අපිටම සිද්ධ වුණාම අපි ඒක තීරුම් ගත්තා. ඔබ මේ පොතේ ලියනවා. ඒ වගේම විවිධ කුරුළු වුණ එතකොට ওই විවිධ වසංගත මේක එකින් එක විග්‍රහ කරලා තිබෙනවා. ඒ වගේම ඒවා සමගම අහිවාතක රෝගය, රතන සූත්‍රය, ඒ වගේම ළගෙන මෘගසං වැස්ස, යුද ගැටුම්, මෘග සංඥා කියන ඒ ධර්මයට සම්බන්ධ ඒවත් එක මේවත් තුලණය වෙනවා. එතකොට හරි අමුතු අපූර්වත්වයක් අපි දකිනවා. ඒ කියන්නේ ලෝකේ සිද්ධ වෙන සිද්ධි බුදුරජාණන් වහන්සේ බුදුදහමේ මීට කලින් දේශනා කරලා තියෙනවා. ඒවයි කොටසක් අපි බොරු කියලා හිතාගෙන හිටපු කොටසක් දැන් ඇත්ත වෙනවා. දැන් මේ කොරෝනා ගැන වුණත් ඔබ මේ පොතේ කියනවා මේ කොරෝනා රෝගය පිළිබඳව චීනේ නගරකින් මේ කාට ගත්තයි ඒ සිද්ධි පිළිබඳව. එතකොට අපේ බෞද්ධ ජනතාවට ලොකු විමතියක් මේ පොත කියවන්න ලොකු කුතුහලයක්. මේ මොකද අපි හැමදේම බෞද්ධයෙන් බලන්න පුරුදු වෙන අය. එතකොට ලෝකෙ සිද්ධ වෙන නොයෙක් සිද්ධි අසිරිමත් සහ අමුතු සිද්ධි ඔබ මේකේ පැහැදිලි කරනවා. දැන් දෙවෙනි පරිච්ඡේදය ගත්තාම ලෝක විනාශය සහ ආශ්චර්යය කියන කොටසේ සැඟවුණ යුග සහ සුද්ධ භූමි කියලා දැන් ඔය මායාවරුන්ගේ ඇමරිකාවේ මායාවරුන්ගේ ආස්ටෙක් ඔය ආදී වශයෙන් පැරණි ශිෂ්ටාචාරය ඉන්කා ඒ වගේ පැරණි ශිෂ්ටාචාර පිළිබඳව ඒ මධ්‍ය මණ්ඩල සුද්ධ භූමිය දැන් එහෙම කතා කරගෙන ඇවිල්ලා මේ ඔබ කියන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ පිළිබඳ ඉරහතක් පායලා ලෝකෙ විනාශ වෙනවා කියලා කියන බුද්ධ වචනය. එතකොට ඉරහත කියලා කියන සංකල්පය අපිට තව ගොඩක් ඈතයි. නමුත් මේ සිද්ධ වෙන සිද්ධිත් එක්ක අපිට හිතෙනවා ඉරහත වගේ ඉර උදේට ඉර දෙකක් වගේ පායල මේ රස්නේ වැඩි දැනටම මේකට යනවද කියලා මේ ලෝකේ ප්‍රශ්නයක් එනවා. එතකොට මේ පොතෙන් ඒකට අපි අස්පාදනවා. පොත කියවන කෙනෙකුට අස්පාදනවා මේව පිළිබඳව හිතන්න. අස්පාදනවා කියන්නේ තියෙන හැ නෙවෙයි තුන්වෙනි හැ පාදනවා. එතකොට මේ බුදු ගුණත් එක්ක ඒ වගේම මේ ලෝකුත්පත්ති ගවේෂණවලදී ඔබ පැහැදිලි කරනවා විවිධ මේ විද්‍යාත්මක මේ පසුබිම අලුතෙන් හැදෙන පැරණි ලෝක නිර්මාණවාදී විවිධත්වය ආගමික ශාස්ත්‍රෝන්ගේ උප්පත්ති කතා ලෝකයට පාර කියන තාරකා ආදී වශයෙන් මේ කරුණු කාරණා ඔබ පැහැදිලි කරනවා. එතකොට මේ මහමෙර අවට සක්වල වැසියෝ ඒ වගේම පොතේ 4 වෙනි පරිච්ඡේදය පැහැදිලි කරනවා.
ඉතින් මේකේ මේක මං දකින විශේෂත්වය තමයි නූතන විද්‍යාත්මක සොයා ගැනීම. නව නව ග්‍රහලෝක අපේ මහත්මයෙකු වගේ ඒ නව සොයා ගැනීම එක මේ දැන් මේ මායාවරුන්ගේ කැලැන්ඩරය දැන් 2022 අපේ සමහර කාලයක් තිබුණනේ මායාවරුන්ගේ කැලැන්ඩරය ඉවර වෙනකොට 2012 මායාවරුන්ගේ කැලැන්ඩරය ඉවර වෙනකොට අපේ ලෝක ඉවර නැහැ කියලා දැන් අපි විද්‍යාත්මකව මායාවලුන්ගේ කැලැන්ඩරය ඉවර කරගෙන අපේ කැලැන්ඩරය දීර්ඝ කරගෙන අපි යනවා. ඉස්සර බයේ හිටියන්නේ අපි දැන් අපේ කැලැන්ඩරය ඉවර වෙන දිනයක් ගැන කතා කරන්නේ. නමුත් ඒ තාක්ෂණික දේවල් එතකොට සීගිරි ගී ඒ හැම දෙයක්ම තුලනය කරමින් ඔබ මේ බෞද්ධ ඇහැ මතු කරනවා. ඒක අපිට වැදගත්. ඒ කියන්නේ මේ සියලුම දර්ශන පරයා දාර්ශනික චින්තන විද්‍යාත්මක නව සොයා ගැනීම ඒ සියල්ල පරයා බුද්ධාගම එනවා. දැන් විද්‍යාව තව තව හොයා ගන්නවා. බුද්ධාගමේ දී සුදේසිතයි. සුදේසිත දේශනා කරලා ඉවරයි. ඒ බෞද්ධ දේශනා අවසානයි. නමුත් අනිත් ඒවා දාර්ශනිකව චින්තනිකව හොයා ගන්න. හොයා ගන්න හැම එකම බුද්ධාගම ඉක්මවා යන්නේ නැහැ. අර රළ වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියලා පහාරාද සූත්‍රය කියන වගේ ඒ කාරණාව. ඉතින් ඒක ඒ පණිවිඩයේ සරලව මේ පොතත් මේක නම් ටිකක් 550යි නේද? අඩු කරලා දෙනවද දැන්? ඇත්තට මේක වටින පොතක් කියලා මම හිතනවා. විදුඇස් පාදන බුදුරැස් චාමික මොනසිංහ සාහිත්‍ය පොත් පියස මේවා හැම ගෙදරකම තිබිය යුතු පොතක්. මොකද ඉස්සර ධර්මය ධම්මපදය එක්ක ගිම ගියාට අද ධර්මය ධම්මපදයත් එක්ක ලෝකයේ ස්වභාවයත් බලනවා. ඒ කියන්නේ ලෝක වටපිටාවත් එක්ක ලෝක දැනුම් චින්තනයත් එක්ක තමයි ධර්මය සංසන්දනය කරන්නේ තරුණ පරපුර. අපි ඉස්සර බණ පොත බලලා ඒ තුළ අපි යථාර්ථය දැක්කට වර්තමාන 90න් පස්සේ උපන්න දරුවෝ ගොඩක් පරිසරය ගැන හොයනවා. කොම්පියුටර් එක ගැන, ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම් ඔය හරහ තාක්ෂණික පැත්. එහෙම අයට ධර්මය දෙන පොතක් හැටියට මම මේ පොත සඳුන්වනවා. ඇත්තටම අද කාලේ ලියවිච්ච හොඳ පොතක් හැටියට අගය කරන්න පුළුවන්. හොඳයි, ඔබ වහන්සේට බොහොමත්ම පිං ඒක කරපු විග්‍රහයට. ආනන්ද මහයංකන්ද මෙතුණි, බොහෝ වෙලාවට අපේ හාමුදුරුවෝ අපේ වැඩසටහන් වලට, අපේ පොත්වලට, වැඩින් වලට පැමිණිලා කියන කාරණාවක් තමයි බුදුදහම හරියට සඳ මඩල වගේ කියලා. සඳ බුදුදහමත් මේ සඳ මඩලත් විවෘත කරන්න බැබලෙන වගේ බුදුදහමත් විවෘත කරන්න තමයි බැබලෙන්නේ කියලා. ඒ නිසා අපේ ඔයිට කලින් මා ලිව්වා බුදුඇස විදුඇස සහ හෙටලෝ කියලා. ඒකේ අනුමාත්‍රකාව දැම්මේ ලෝක විනාශයට පෙර දැක්මක් කියලා. අපේ හාමුදුරුවෝ කිව්වා මේක නෝනේ ලෝක විනාශයට පෙර දැක්මක් තමයි මාතෘකාව කියලා. ඉන් අනතුරුව මා හිතුවේ නැහැ මෙවැනි පොතක් සම්පාදනය කරන්න. නමුත් පහුගිය කාලේ ආපු මේ කොරෝනා වසංගතයත් එක්ක මට හිතුණා බුද්ධ කාලේ විශාලා මහනුවර ඇති වුණ තුම්බිය මේ අහිවාතක රෝග වසංගතයත් එක්ක කොහොමද එදා අද ගලපන්න පුළුවන්ද කියලා. මේක මා අපේ රටේ තියෙන ප්‍රධානම තියෙන පරණම බෞද්ධ පුවත්පතේ කතුවරියට කතා කරා. මම මෙහෙම ලිපියක් ලිව්වා මේක පළකරුමු නේද කියලා. මට බොහෝ වෙලාවට ලිපි ලියන්න කියලා ඇගින් කීප සැරයක්ම ඇරෙවුම ආව හින්දා මම ඔය වගේ ලිපියක් ලියන්න හිතුවේ. නමුත් එතුමිය කිව්ව කාරණාව තමයි මේ අඟහරු ලෝකෙට යන යුගයක මේ ඔය ලිපි අපි ලබන පොයේ පළ කරනකොට මේ කොරෝනා වසංගතය අවසන් වෙලා තිබේ කියලා. ඒ නිසා මේක කාලීන ලිපියක් අපි පළකමුකෝ. මං කෝ එහෙම ඉක්මනට ඉවර වෙයිද? මෙච්චර විද්‍යාව දියුණු කාලෙක මේ මං කෝ එතකොට විශාලා මහනුවර අහිවාතක රෝගය නම් අවුරුදු 12ක් තුනක්. මං හිතන්නේ ධම්මපදයේ කුම්භഘോഷ කතාවස් මෙතුමගේ ධම්මපදයේ පොතේ තියෙනවා කුම්භഘോഷ කතාවස් වේදී අහිවාතක රෝග වසංගතය අවුරුදු 12කටත් අධික කාලයකට පස්සේ තමයි කුම්භഘോഷක මං හිතන්නේ එන්නේ මේ රජගහ නුවර තමන්ගේ ඒ වසංගතයේ පැතිරුණු අවස්ථාව වේදී. මං කෝ ඒ කාලෙන් අවුරුදු දශකයකටත් වැඩි කාලයක් තුණා. මේක ඔබතුමිය කියන විදිහට මාසයක්වත් තිබෙන එකක් නැද්ද කියලා. මං හිතන්නේ දැන් මේ කොරෝනා වසංගතය ඇහිලා දැන් අවුරුදු දෙකකටත් වැඩි. මං හිතන්නේ මේක තවත් දැන් එක එක විදිහට ඔමික්‍රෝන් කියයි විවිධාකාර වසංගත විදිහට එනවා. ඇත්තටම මේ අඟහරු අපි තරණය කරහට අඟහරු ලෝකේ අල්ලන්න ගියාට ඇත්තට අපේ ලෝකේ අපි අල්ලගෙනද? ඔබතුමාගේ ප්‍රවේශය මා කැමතියි ඒකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම චාමික මහත්මයා දැන් අලුත්ම ප්‍රභේදයක් ඊයවිලා තිනවා සයිප්‍රසේ ස්වාමීන් වහන්සේ. ඒක තියෙනවා මේ ඔමික්‍රෝන් සහ ඩෙල්ටා එකේ ප්‍රබල එකක් කියලා. මේ ඊයේ ඒක තමයි නැවත වරක් ඉස්මතු වුණේ. ඉතින් මේක ලේසිං ඉවරන එකක් නන් නෙමෙයි.
මමනම් කියන්න තියෙන මටනම් හිතෙන්නේ චාමික මහත්මයා අපි මේ බෙහෙත් වලින් නෙමෙයි මේව හොයන්නට ඕනේ තමන්ගේ මනසේ ශක්තියෙන්. දැන් ඔය අහිවාත ඔය බුදුන් වහන්සේගේ විශාල මහනුවර කතාවත් ඒක වෙන්න ඇත්තේ බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රචලිත කිරීමේ කියන්නේ මේ අවස්ථාවක් හැදෙන්න දෝ කියලාත් මට ඇත්තටම හිතුණා. මේවෙන් ඇත්තටම අපි දැන් හැමදාම මම අර කිව්වා මුලිනුත් කිව්වා අපි මේ යාඥා කරන ඇදහිමින් ඉන්න යුගයක්නේ අපි ඉන්නේ. තමන්ගේ හිතේ ශක්තියෙන් තමන්ට කරන්න පුළුවන් කාර්යයකින් ප්‍රතිකර්ම හිවිල්ලක් නැහැ. දැන් මම පොඩ්ඩක් මෙතෙන්දි මතක් කරගන්නම් එහෙමනම් ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් හැරීරත්. දැන් මේ ලෙඩ රෝග ගැන කතා කරනකොට ලෙඩ රෝග පාලනය කරගන්න ඕනේ ආහාරයෙන්. මේ කතාව බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කියලා හඳුන්වන හිපොක්‍රටිස් තුමා කියලා තියෙනවා. එතුමා නිර්මාංශයි. එතුමා කියනවා මේ ආහාර තමන්ගේ බෙහෙත් වෙන්නට ඕනේ. බෙහෙත් තමන්ගේ ආහාර වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි ආහාරය නිසි ලෙස හරි ආකාරයට ගත්තොත් ඒක තමයි බෙහෙත. ඔය කතාවම බුදුහාමුදුරුවෝ තවත් ආකාරයෙන් ඉල්ලන මම මේ මගේ අර්ථ දැක්වීම මම හරිද දන්නේ නැහැ. සබ්බේ සත්ත ආරත්ති ටිකා කියලා. ඒතර සබ්බේ සත්ත ආරත්ති ටිකා කියලා කියනකොට ඕක කකි බුදුහාමුදුරුවෝ කියන්න දෙයක් නැහැනේ. අපි කවුරුත් දන්නවා. මොකද්ද එහෙනම් මේ කියන්නේ? සීලම සත්වයන්ට සීලම සත්වය ආහාරයෙන් යැපෙනව නෙමෙයි සීලම සත්වයන්ට ආහාරයෙන් යැපෙන්න පුළුවන්. ඒ කියන්නේ ආහාරය හරියට හදාගත්තා නම් එතන හරි. දැන් එතන ආහාර කියනකොට අත්‍තරම ආහාර වර්ග හතරක් තියෙනවා. එකක් ඔය කබලිකාර ආහාර අපි කන බොන දේවල් සහ මනෝ සංචේතන ආහාර පස් ආහාර ආදි වශයෙන් මනසට අවශ්‍ය මනස පැවැත්ම තිබෙන ආහාර වර්ග. ඉතින් අපි මේ කතා කරන්නේ දැන් මේ ලෙඩ රෝග සම්බන්ධයෙන් කතා කරනකොට අපි කායික ලෙඩ රෝග සම්බන්ධයෙන් කතා කරනකොට අපේ ආහාර වලදී දැන් ලෝකයේ ස්වාමීන් වහන්ස බටහිර විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් දැන් විශේෂයෙන්ම කියලා යනවා අපේ ආහාර හදාගන්න ක්‍රමය. ඒගොල්ලෝ කියනවා සීලුම බෝ නොවන රෝග. දැන් බෝ වන රෝග පවස්වානේ ලැබෙන්නේ සතුන්ගෙන්. දැන් මේ කියන කොරෝනා වෛරසය ඇති වෙන්නේ සත්ව මාංශ අනුභවය හරහා තමයි ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි SARS, Ebola, Swine Flu, Birds Flu ඔය ආදී වශයෙන් කියන සීලම රෝග සහ ඒ විතරක් නෙමෙයි පරණ අතීතයේ තිබිච්ච සරම්ප, කක්කල් කැස, වසූරිය වගේ ඇවිල්ලා තියෙන්නේ මේ සීලම වෛරස ඇවිල්ලා තියෙන්නේ සතුන් හරහා ස්වාමීන් වහන්සේ. 99.9%ක්ම වෛරස එන්නේ සතුන් හරහා. සත්ව මාංශ අනුභවය හරහා ඇති වෙන ලෙඩ රෝග. මේවා තමයි බෝ වන රෝග. නමුත් වාසනාවකට අවාසනාවකට මිනිස්සු මැරෙන්නේ බෝ වන රෝග වලින් නෙමෙයි. ඒකට බෙහෙතක් හොයාගන්නවා. මිනිස්සු නැති වෙලා යන්නේ ඝාතනය වෙන්නේ මේ මැරෙන්නේ බෝ නොවන රෝගවලින්. දැන් ඇමරිකාවේ එක දවසකට හෘද ආබාධ වලින් පමණක් අදටත් 2500ක් මිනිස්සු මැරෙනවා. ඒක එතකොට බලන්න කී දහහක් මැරෙනවද කියලා අවුරුද්දකට. ඉතින් මේ කියන්නේ එක මේ ආසාදිනේ කියන්නේ හෘද ආබාධ වලින් පමණක්. ඉතින් දියවැඩියාවෙන් පිළිකා වලින් මැරෙන සංඛ්‍යාව ලෝකී අතිමහත්. ඉතින් මේ සියලුම ලෙඩ රෝග වලක්වා ගන්නට පුළුවන් ආහාර වෙනස් කිරීම පමණකින්. ඒ කියන්නේ සත්ව මාංශ ප්‍රෝටීන කියන්නේ සත්ව ප්‍රෝටීන් සතුන් අනුභවයෙන් අයින් වෙලා හෝල් ෆුඩ්ස් ප්ලාන්ට් බේස්ඩ් ඒ කියන්නේ මේ ශාක ආහාරයකට යොමීම පමණකින් මේ ලෙඩ රෝග 99.9%ක් අඩු කරගන්න පුළුවන් කියන එක තමයි දැන් බටහිර කතාව වෙන්නේ. හොඳයි මං හිතන්නේ චීනයේ වුහාන් වල සැමන් මස්ය ලෑල්ලෙන් තමයි අපිට මේ කොරෝනා වසංගතය ආරම්භ වුණා කියලා අපි අහලා තින්නේ. ඔබතුමා සෞඛ්‍ය පිළිබඳ දේශන පවත්වන විද්වතෙක් මං හිතන්නේ අපේ රටට ආවම සන්නද්ධ හමුදාවල දේශන පවත්වන මහම අපේ ත්‍රිවිධ හමුදාවට විශේෂ දේශන පවත්වන සෞඛ්‍ය පිළිබඳව. ඔබතුමාට නැද්ද විග්‍රහයක් ඔබතුමා විවිධ අධ්‍යයන විශ්වවිද්‍යාල මං හිතන්නේ බටහිර විවිධ පර්යේෂණ කරන විද්වතෙක් ඔබතුමා ඇමරිකාව වගේ රටවල. ඔබතුමා දන්න හැටියට කොහොමද මේ එන වසංගත වලට පළවෙනි එන්නත අපි විදගත්ත දෙවෙනි එන්නත විදගත්ත දැන් තුන්වෙනි බූස් එන්නතත් විද්දා. ඊශ්‍රායලයේ හතරවෙනි එන්නතත් විදින්න පටන් ගන්න තියෙනවා. මේ එන්නත් කරන්නේ මේකට පිළිතුරක් තිබෙනවාද? අපේ ඉදිරියේදී අපේ අනාගතේ කුමක් වෙයිද? මං හිතන්නේ මෙහෙම ගිහිල්ලා දැන් මේ ගහලා තුන්වෙනි එන්නත ගහපුවාට මං හිතන්නේ එළියට ගියාම හෙන ගහන තත්ත්වයට මං හිතන්නේ අපේ රටේ ඔබතුමාගේ පරිශ්‍රණයකදී අපිට හඳුනා ගන්න ලැබුණා. මේ එන්නත් කරන්නේ අපිට මේකට පිළිතුරක් තිබෙනවාද? ඇත්තටම මායිකද මැතුමනි. මෙහෙමයි චාමික මහත්මයා අර මුලින් කලින් කිව්වා වගේ අපේ ඇඟ ඇතුලේ තියෙන ප්‍රතිශක්තිය තමයි වගා කරගන්නට ඕනේ. දැන් හිතන්න එන්නතත් අවශ්‍යයි මෙන්න මෙහෙම අවස්ථාවකදී. දැන් හිතන්නකෝ අපි ඉතාමත්ම මේ පිපාසයෙන් පෙළෙන අවස්ථාවක්. වතුර නැහැ. ඒ වෙලාවට කවුරු හරි කොකාකෝලා බෝතලයක් ගෙනත් දුන්නොත්, පැණිමින් බෝතලයක් ගෙනත් දුන්නොත් අපි බිව්වම පිපාසය ඒ වෙලාවට සංසිඳෙනවා. නමුත් අපි පිපාස වෙනුවට පැණිමින් බොන්න ගියොත් මොකද වෙන්නේ? දියවැඩියාවෙන් මැරෙනවා.
එතකොට මේවා ඒ අවස්ථාවලට ඉතාම සුළු කාලීන ප්‍රතිකර්ම හැටියට තියාගන්නට පුළුවන්. ඒක ඇත්තටම වරදක් නැහැ. එහෙම අවශ්‍යයි. අදිසි අවස්ථාවලදී. නමුත් අපි කරන්නට ඕනේ අපේ ඇඟ ඇතුලේ තියෙන ප්‍රතිශක්තිය, මානසික සහ කායික ප්‍රතිශක්තිය දිනු කර ගැනීම. ඒකට මානසික ප්‍රතිශක්තිය දිනු කර ගන්නට ඕනේ ධර්මයේ තුලින්. වෙන කිසිම ක්‍රමයක් නැහැ. ධර්මයේ තුලින් කායික ප්‍රතිශක්තිය වැඩි කර ගන්නට ඕනේ නිවැරදි ආහාර ලබා ගැනීම තුලින්. මස් මාංශ කිරි බිත්තර කියන සත්ව ආහාර අයින් කරලා ප්ලාන් බේස්ඩ් කියන්නේ ශාක ආහාරයකට මිනිස්සු යොමු වුණොත් එදාට තමයි කායික ශක්තිය ඇති වෙන්නේ. අපේ ඉතිහාසයේ ඉතාමත්ම ලස්සනට මේකට හේතු සාධක දක්වනවා. බුදුන් වහන්සේ මේ මිහිඳු අපේ මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මිහිඳු සංස්කෘතිය ඇති කරලා ඒක ප්‍රධාන කාරණයක් තමයි මාඝාත නීති ඇති කරලා සත්වඝාතන නැති කිරීම. ඒ කාලේ ඉඳලා පෘතුගීසින් ලංකාවට එන අතරතුර කාලේ තමයි අපේ රටේ සශ්‍රීකම කාලේ. පිටරට ආහාර ඇරියා, වෙහෙර විහාර, වැව්වමුණු සීලුම කලාවන් නිර්මාණය කරා. එදා ඉඳලා අපි සත්තුන් අනුභවය කරන්න පටන් ගත්තන් පස්සේ පෘතුගීසින් ඇවිල්ලා අපට ඒක ටික ටික පුරුදු කරයන් පස්සේ අපි අද වෙනකලුත් නැත්තරම නැති වෙලා දැන් මේ වෙනකොට කරගන්න දෙයක් නැති වෙලා තියෙනවා. ඉතින් අපි කරන්නට ඕනේ මේ රෝගයක් ආවොත් සමහරවිට කර්ම රෝග හැදෙන්නත් පුළුවන්. තමන්ගේ ප්‍රතිශක්තිය මානසික සහ කායික ප්‍රතිශක්තිය නිවැරදි ආහාර වේලක් තුලින් පරිසරයට හානියක් නොවන සරල සාධාරණ ආහාර වේලක් තුලින් අපේ කායික ශක්තියත් ධර්මයේ තුලින් මානසික ශක්තියත් අතුර ගත්තනම් ඉතින් ලෙඩ හදුනම් මොකද? මැරිලෙයි. අපි කවදා හරි වෙන දේනේ ඕක. නමුත් අපි ඉන්න කාලේ ඉතාමත්ම ලස්සන ජීවත් වෙයි. දැන් අපි සමහරක් කට්ටිය කියනවා මේ අපේ ආයුෂ දික් වෙනවා කියලා. ආයුෂ දික් වෙනා නෙමෙයි මේ සාමික මහත්මයා. අපි වැඩි කාලයක් ජීවත් වෙනා නෙමෙයි. අපි වැඩි කාලයක් මැරෙනවා. Not that you are living long, you are dying long. මිනිස්සු ඇඳන් වලට යෙදිලා ඇඳන් කියන්නේ නිදන්ගත රෝග වලින් පැති පැන නැති වෙලා හුස්ම ඇද ඇද අවුරුදු ගණන් මේ ඇඳේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් මේක නෙමෙයි හරි ජීවන ක්‍රමය. මං හිතන්නේ රජෙක් වුණත් ගිලන් වුණොත් හිතනවාට සැකයක් නැහැ. නිරෝගී සැපහැර වෙන සැපයක් ලෝකේ කොවින්දා කියලා හින්දා නිරෝගීකම තමයි අපේ උතුම්ම සැපේ වෙන්නේ. අපේ හැමදෙරෙණේ අපි පහුගිය වැඩසටහනෙත් අපේ දහම්සේසත ආරම්භක වැඩසටහනෙත් ඔබ වහන්සේගේ අපි ඔබ වහන්සේගේ ග්‍රන්ථවලින් තමයි අපි මේ කතාබහ ආරම්භ කරේ. කර්මයේ පළදෙන හැටි පොත්මාලාව, කර්මයේ පළදෙන හැටි, කර්මය හා විපාකය, කර්මයේ අරුමය සහ කර්මය හා ධර්මය. මම හිතන්නේ මේ පොත්මාලාව අතිශයින් අපේ පාඨක ලෝකයා අතර අතිශයින් ජනාදරයට පාත් වෙලා තියෙන පොත්මාලාව. ඒ වගේම ඔබ වහන්සේගේ අනිත් පොත් මාලාව තමයි ගිහිගෙදරට බුදුබණ 1-2 ආදී පොත්මාලාව. ඔබ වහන්සේ අර විවාහ මංගල්‍යයේ විවාහ වෙන්න ඉන්න ඇයට වෙඩින් කේක් එකක් එක්ක මේ පොතක් දෙන්න කිව්ව හින්දා බොහෝ දෙනා විවාහ මංගල්‍ය වෙන අය මේ පොත් හොයනවා. දැන් විවාහ මංගල්‍යයේදී එන ඇයට මේ පොත් දෙන්න. මං හිතන්නේ ඔබ වහන්සේ කිව්වා වෙඩින් කේක් එකක් නිකන් දෙනවට වඩා හොඳයි මේ පොතක් එක්ක දෙනවා නම් තවත් හොඳයි කියලා. බොහෝ දෙනා විවාහ මංගල්‍යයට පොත් දෙන්නට මේක ප්‍රවණතාවක් කරගෙන තිබෙනවා අපි හැමෝටම. නමුත් මේ පොතේ අන්තර්ගතය අපි එදා සාකච්ඡාවේදී කතා කරා මදී කියලායි මට හැඟෙන්නේ. ඒකට ඌණපූර්ණයක් තව එකතු කර යුතුයි. නැත්නම් ඒ පොතට යම් අසාධාරණ වෙන හින්දාම ඒකට යම් අසම්පූර්ණ කතිකාවක් වෙන නිසාම අපේ හැමදෙන්නේ ගිහි ගෙදරට බුදුබණ 1-2 පොත්මාලාව පිළිබඳවත් ඔබ වහන්සේ විග්‍රහ කරනවා නම් මා කැමතියි. ඔව් ඇත්තනම් බෞද්ධ වැඩසටහනක් හින්දා මම බෞද්ධ ක්‍රමයට මේ පොත් ටික තෝරගත්තේ. මගේ පොත් ටික අන්තිමටම දැම්මා මේ ඒක හින්දා. අර දේවධර්ම මේ ජාතකයේ දේවධර්ම ජාතකයේදී කියන්නේ තමන්ගේ මල්ලි පස්සගෙන් අනුන්ගේ මල්ලි අනුන්ගේ කෙනා ඉස්සෙල්ලා ගන්න කියලානේ. ඒ හැම ක්‍රමයක් තමයි අපි තිබුණේ. ඒ ක්‍රමේ දැන් ටික ටික අනිත් පැත්ත හැරීගෙන එන ස්වභාවයක් තියෙන නිසා මම ඉතින් මගේ පොත අන්තිමටම තිබුවා. මේක ගිහි ගෙදරට බුදුබණ. එතකොට ඇත්තට මේ පොත නිර්මාණය වෙන්නේ මගේ ලේඛනයට වඩා මගේ මං කතා කරන එක. ලිව්වේ වාසනා සුරංගිකා විතානගේ කියන දුව. මේක මෙහෙම ලිවීම සඳහා මග පෑ දෙන්නේ අපේ හිමේෂා සවන්ති අපේ මාධ්‍යවේදිනිය නිසා. එතකොට මේ පොත් පෙළම මේ ලිපි පෙළම ඇත්තටම පොතක් බවට පත් වෙන්න ඉස්සෙල්ලා අපේ රටේ එක්තරා පුවත්පතක පළවන ඉරිද පුවත්පතක පළවන ලිපි පෙළක්. හඳුනේ ලිපි පෙළ පළවෙන්නේ නිකන් අර කලාතුරතුරු පළවෙන ටැබ්ලොයිඩ් අතරේකනේ. ඒකේ නලු නිලියංග විස්තර වැඩි වශයෙන් නේද කලාතුරතුරු පළවෙන. මං හිතන්නේ අර සමහරු ගොසිප් කියලාත් කියන ඒ වගේ තැනක තමයි මේ
මේක පහලවෙන් මංහිතන්නේ අර මඩ ගොහරු මඩ ගොහරුවක පලවනු සියපතක් වගේ නිලුම් මලක් වගේ මතු වෙච්චි ලිපි මාලාවක් කියලායි බොහෝ දෙනා කිව්වේ ඔය ලිපි මාලාවට. මේ නිලියන්ගේ ගවුන් ඇතුළෙන් ඇඟපේන පත්‍ර ගැහැල්ලක තමයි මේක ගියේ ඇත්තටම. ඉතින් එහෙම වුණාට අපේ හිතවටත් ඒකයි මම අර හිමේෂා සවන්ති මාධ්‍යවේදිනියට ස්තුති කරන්නේ විශේෂයෙන්ම එතුමියගේ දැඩි කැපවීම මත තමයි මමත් මේකට එකඟ වුණේ. ඉතින් ඒ පත්‍රයේ අතිශයින්ම මේක ජනප්‍රිය වුණා මමත් හිතුවේ නැහැ එච්චර අතිශයින්ම ජනප්‍රිය වුණා. ඊට පස්සේ තමයි මම මේක පොතක් හැටියට කරන්න ඕන කියලා හිත හිතා ඉන්නකොට සාහිත්‍ය පොත් පියස මේකට සුදුසුයි කියලා හිතුණ නිසා මේ වැඩේ බාර දුන්නේ. මේ වැඩේ බාර දීලා ඒ වාසනා සුරංගිකාගේ නමින්ම තමයි මේ පොත පළවෙන්න මම කටයුතු කළේ. ඇත්තට මේ වාසනා සුරංගිකා විතානගේ කියන්නේත් හොඳ ගමනක් යන්න පුළුවන් දුර ගමනක් යන්න පුළුවන් දක්ෂ දුවක්. ඒ නිසා මේව ඉතාම සරල විදිහට මේ පොතේ කරුණු කාරණා පැහැදිලි වුණා. ධර්මය ඉතාම සරල විදිහට. ඉතින් මම හිතනවා මේ පොත අතිශයින්ම මිනිස්සුන්ගේ හිතවලට කතා කරන යහපත් දැන් බුදුදහමේ සූත්‍ර ධර්මවල කතා කරන කරුණු කියවීම තරමක් අපහසු නම් මේ පොත තුලින් ඒව අඳුර ගන්න පුළුවන්. එතකොට මේ විවිධ දැන් ගැබිනිමව ගිහි ගෙදරට සම්පතක් කියපු එක ඒ වගේම අපේ සමාජයේ සාකච්ඡා වෙන මියගිය ඥාතීන් අසරණයි ඒ අයට පිහිටට ඉන්නේ අපි පමණයි කියන ලිපිය දැන් ඇත්තටම අපේ සමාජයේ කෙනෙක් මැරුණයින් පස්සේ ඒ මැරිච්ච කෙනා ආයි ගෙදරට එවි ගෙදරට හොල්මන් කරાવી ගෙදර වටේට ඇවිදීවි කසාදේ කඩාවි එහෙම නැත්නම් මහත්තයාට මිස්කෝල් ගහයි ওই විදිහට මැරිච්ච කෙනාට බය මේ සමාජයක් නේ අපේ තියෙන්නේ. නමුත් අපේ සිංහල සමාජය කියන්නේ මැරිච්ච කෙනාට බය වුණ සමාජයක් මලවුන් අදහපු සමාජයක් නෙවෙයි. මිය පරලෝකීය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරලා සතුටු වෙච්ච සමාජයක්. ඒ මිය පරලෝකීය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් වෙන්නේ ඒ අය අපේ ගෙදරට එන එක වළක්වන්න නෙවෙයි. ඉතින් ඒව ගැන ඉතාම පැහැදිලිව කතා කරා. මිය ගිය ඥාතීන් අසරණයි ඒ අයට පිහිටට ඉන්නේ අපි පමණයි කියලා කිව්වේ බෞද්ධ අදහස. ඉතින් මේකේ මේ පොතේ තියෙන ගොඩක් කරුණු මේ බොහොම සරලව පැහැදිලි කළේ හැම තරුණ දරුවෙක්ම හැම තරුණ දුවක්ම හැම තරුණ පුතෙක්ම මේ පොතක් අතේ තියෙන්න ඕන. මේ කොටස් දෙකකින් තියෙන්නේ 250යි මිල 250යි දැන් දුම්බෙටියක් වුණත් මහ ගණන් ඇති නේද? එච්චර ගණන් එච්චර මේ වගේ පොතක් අතගත්තාම ඇත්තටම ජීවිතේට ලොකු එළියක් ජීවිතේට ලොකු සැහැල්ලුවක්. මොකද අපිට මේ ජීවිතයේ අසහනකාරී බවට පත් වෙලා තියෙන්නේ අපිට ජීවිතේ මතුවෙන ගැටලු වලට උත්තර දන්නේ නැති හින්දා. තමන් දන්න ටික හරි උත්තරේ කියලා කරන්න ගිහිල්ලා ඒ වයින් ඇන ගන්න හින්දා දැන් මේ වගේ පොතක් අතේ තියෙනකොට මා දැනුම රාජ්‍යයක් අතේ තියෙනවා වගේ. ඇතනම කිසියම් කෙනෙක් කනට කොඳුරලා හරි දේ කියලා දෙන්න වගේ. ඉතින් ඒ නිසා මේ ගිහි ගෙදරට බුදුබණ කියලා මම නම් කළෙත් ඒකයි. අද ගොඩාක් කාලවට දෙමව්පිය අතර සම්බන්ධතා දරුව අතර සම්බන්ධතා පළදු වෙලා තියෙන්නේ අනවබෝධය නිසා. ඒකයි මම කිව්වේ මේ වෙඩි කසාද බඳින කෙනෙකුටත් වෙඩින් කේක් එකක් අතේ මේ එක මේක දුන්නාම අරකින් සීනි වැඩි වෙනවනේ මේකෙන් සීනි බහිනවා මම හිත සැහැල්ලු වෙනකොට. ඉතින් ඒ නිසා මේක වටින පොතක් හැටියට සඳහන් කරා. ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ ගරු සභාපති නිර්මාතෘවරයා අපේ සභාවට මං හිතන්නේ ලංකාවට කෙටි නිවාඩුවක් විවේකයක් නැහැ මං හිතන්නේ දේශන මාලාවක් අපේ රටේ පැවැත්වෙනවා. එතුමාගේ මං හිතන්නේ ඊ දවසේ නුවර හිටියේ දැන් අද දවසේ රත්නපුරේ බලා එතුමා පිටත් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ කෙටි නිවාඩු කාලය තුළ අපේ රටට බොහෝ පණිවිඩයක් දීලා මං හිතන්නේ එතුමාගේ සැම හිතසුව පිණිස වගේම යුගකාරක මෙහෙවරක නිරත වෙලා ඉන්න ආනන්ද මායංකන්ද මැතිතුමාගේ මා කැමති අවසාන වශයෙන් ඔබතුමා ඇමරිකාවේ ජීවත් වුණත් ලංකාව පිළිබඳව නිරන්තර අවධානයෙන් ඉඳිමින් අපේ රට පිළිබඳව බොහෝ යුගකාරක මෙහෙවරකට දායකත්වයේ දරන ඔබතුමා ශ්‍රී ලංකා විංසාවාදී සංවිධානයේ ජාත්‍යන්තර උපදේශකවරයා හැටියටත් ඒ වගේම විවිධ තනතුරු බොහොමයක් දරමින් ඔබතුමා අවසාන වශයෙන් අපේ සමාජයට දෙන පණිවිඩයත් මා මේ මොහොතේ දෙන කියාගන්නට කැමැතියි.
බොහොම ස්තුතියි චාමික මහත්මයා. නැවතවරක් සඳහන් කරනවා මම කැඳවීම සම්බන්ධයෙන් විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේ මුණගැසීම මම කාලයක් තිස්සේ බලන් හිටියා ස්වාමීන් වහන්සේට අවස්ථාවක් ගන්න. ඒකත් අද සිද්ධ වුණා. ඉතින් ඒකට මුලින්ම ස්තුතියන් දෙනවා තිරුවන් සරණයි. ඇත්තට මට මේ ඔය ඇමරිකාවෙ ඉඳලා අපේ රට දිහා බලනකොට දැන් වර්තමානයේ අපි ඉතින් ආර්ථික දුෂ්කරතා අරවම මහ ගොඩාක් තියෙනවානේ චාමික මහත්මයා. ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් අපේ රටේ හැම ගෙදරකම කිසිම ගෙදරක් නැහැ ඇත්තටම ලෙඩ රෝගයක් නැති. يعني බෝවන රෝගයක් නැති. බෝ සමහරවිට බෝනවන රෝගයක් නැති. ඒ කියන්නේ හෘද ආබාධයක්, එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වගේ තත්ත්ව, එහෙම නැත්නම් දියවැඩියාව, පිළිකා, හන්දිපත් රිදීම, හයි බ්ලඩ් ප්‍රෙෂර් ඔය වගේ එක මේ අක්මාවේ අමාරුකම් නැති ගෙදරක් එකම ගෙදරක්වත් ලංකාවේ නැහැ ස්වාමීන් වහන්ස. මේ 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 කියන ලෙඩ රෝග ශනිකව ඉතාමත්ම ශීඝ්‍රයෙන් අවම කරගන්නට පුළුවන් ඉතාමත්ම කෙටි කාලයක් තුළ තමන්ගේ ආහාරය වෙනස් කිරීම පමණකින්. මේ කතාවල් ඇමරිකාවේ ඉතාමත්ම උනන්දුවෙන් ශීඝ්‍රව කතා වෙන මාතෘකාවල්. මිනිස්සු ඒකට අනුගත වෙනවා. මේ නිර්මාංශ වෙනවා සතුන් අනුභවයෙන් අයින් වෙලා ශාකාහාරය වලට මිනිස්සු මේ යොමුගත වෙනවා. උදාහරණයක් හැටියට කියනවා නම් දැන් මේ ළඟදී ජෙෆ් බේසෝස් ලෝකේ ඉන්න ලොකුම ධනවතා ජෙෆ් බේසෝස් සහ බිල් ගේට්ස් දෙන්නා එක්ක අහුවෙලා හැදුවක් සමාගමක් නේචර්ස් ෆයින් කියලා. නේචර්ස් ෆයින් කියලා කියන්නේ ස්වභාව ධර්මයේ සොයා ගැනීම. මොකද්ද ඒගොල්ලන්ගේ ස්වභාව ධර්මයේ සොයා ගැනීම? මේ කම්පැනි එක කරන්නේ මොකද්ද? ශාකාහාර ව්‍යාප්ත කිරීමට තමයි මේගොල්ලන්ගේ කරන්නේ. ශාකාහාර වලින් ලබා ගන්න ආහාර මස් වගේ හදලා, ශාක වලින් ලබා ගන්න දේවල් වලින් මස් වගේ හදලා ඒ රස ඇතිව දින නිෂ්පාදනය තමයි ඇති කරන්නේ. මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා 2040 වෙනකොට ලෝක ජනගහනයේ 60%, කියන්නේ ලෝකෙන් මස් කිරි සමාගම් වලින් ඒ කර්මාන්තයේ 60% නිර්මාංශ වෙනවායි කියලා. ඉතින් ඒක තමයි ඇමරිකාවේ ප්‍රවණතාවය. නමුත් මේ කතාවල් අපේ රටේ කතා වෙන්නේ නැහැ, මිනිස්සු දැනුවත් වෙන්නේ නැහැ. අපි අර වෙළඳ දැන්වීම වලින් කතා කරන මේ බොරු ප්‍රචාරණ වලට යට වෙලා අපි මිනිසුන්ට ඒ වගේ නිර්මාංශ නොවන ආහාර මස්මාළු ආදී වශයෙන් කවලා ලෙඩ කරලා නැත්තරම නැතිවෙච්ච ජාතිය බවට පත් කරලා තියෙනවා. අපි මිහිඳු සංස්කෘතිය නැවත යන්නට ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ අපර ගෙනල්ලා අවිංසාවන්ව බෞද්ධ දර්ශනය අනුව සතුන් මැරීම තහනම් කරලා ඒ තිබිච්ච ඒ උදාර සංස්කෘතියට ගෙනාවේ නැත්තම් ඉතාමත් මික්මනින් අපි ජාතිය නැතිලා නැති. මම මේ කියන්න උත්සාහ කරන්නේ කාලයක් නැති නිසා. කරුණා කරලා තමන්ගේ ආහාරය හරියට හදාගන්න, ධර්මීය තුලින් මනස සකස් කරගන්න. ඒ දෙක අපි වහ වහ කරේ නැත්තම් අපිට කිසිම දෙයක් නැති ජාතියක් බවට ඉතාමතු මෑත කාලයකදී පත් වෙනවා. ඉතින් ඒ ගැන අවධානය යොමු කරන්න කියන තමයි මගේ අවසාන ඉල්ලීම. තෙරුවන් සරණයි. හොඳයි. මම හිතන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘවරයා ගරු සභාපතිතුමා ආනන්ද මහයංකද මැතිතුමා අපේ හැමදෙරේ අපේ වැඩසටහන හමාර කරන්න කලින් අද අපේ සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය සම්පාදනය කරපු කතාවස්සු සහිත සම්පූර්ණ ධම්මපදයේ සම්පාදනය කරපු ශාස්ත්‍රපති පණ්ඩිත සරච්චන් අමරදුංග ශූරණිය ඔබතුමාට අවසාන වශයෙන් මේ වැඩසටහනට ඔබතුමාගේ හඬ අවදි කරමින් ඔබතුමාගේ අදහස මා කැමැති දැන කියා ගන්නට. මහාචාර්ය පාත්‍රිගම ඥානිසර හාමුදුරුවන් වහන්සේ, යෝගී මානන්ද මහින්කන්ද මෙතුමා ප්‍රමුඛ පිටුසකින් අවසරයි. මම හිතනවා ඉතාමත්ම වැදගත් සම්බුදු දහමේ යථාර්ථය හොඳින් අවබෝධ කර ගැනීමට නිවැරදි පණිවිඩය ජනතාවට ලබා දීමට, ගිහි පැවිදි දෙපිරිසම ලබා දීමට මේ වැඩසටහන ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපේ ධර්මග්‍රන්ථවල තියෙන හරය, වැදගත්ම කොටස් මේ පාඨක ජනතාවට ලබා දීමට චාමික මුනිසිංහ සූරීන් ගන්නා වෑයම ඉතාමත්ම ප්‍රශංසනීයයි. බොහෝ දිනෙක ග්‍රන්ථ ප්‍රකාශනවලදී ලාභ අරිමේ හොයන්නේ. නමුත් එහෙම ලාභ පාඩු පිළිබඳව මෙතුමා හොයන්නේ අවශ්‍ය පොත මුද්‍රණය කරනවා. විකුණුණත් එකයි නිකුණුණත් එකයි. බොහෝ ලේකකීන්ට ගිහි පැවිදි පිසිට ආරාධනා කළා. පොත්පත් විශාල වශයෙන් සම්පාදනය කළා. ඒ පොත් වෙළඳ සමාගම් වලට දානවා. ඒ නිසා ඒව අලෙවි වෙනවා. ඒක පාඩුණුවත් ලාභයක් කරත් වැඩිය ධර්මීය දායාද කිරීම. දැන් බුදුහාමුදුරු අපිට වදාළේ ධර්මයේ දායාද කරගන්නේ, ධර්මයේ දායාද කිරීමේ පණිවිඩය මේ හරහා ලැබෙනවා. මේ වැඩසටහන ඉතාමත් වැදගත්, සෑම කෙනෙක්ම නැරඹිය යුතුයි. බොහෝ නාලිකාවල ඉතින් මෙම වැඩසටහන් වලට ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ පොයේ දවස්වලට පමණයි. ඒ නිසා මේ වැඩසටහන, ධම්මසේසත වැඩසටහන තුලින් බෞද්ධ ධර්මග්‍රන්ථ ප්‍රචාරයේට, ධම්ම පණිවිඩය ජනතාව අතර ගෙන යාමට විශාල මෙහෙයක් කරනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි විශේෂ
ගෞරවීය ස්තුතිය මේ වෙලාවේදී පුද කරමින් මම හිතන්නේ ඔබතුමා මේ දවස්වල සම්පාදනය කරන ග්‍රන්ථයත් අපේ පාඨක ලෝකය දැන කියාගන්නට කැමැත්තෙන් ඉන්න ඔබතුමා මේ දවස්වල අලුතෙන්ම කරන ග්‍රන්ථය මොකක්ද ඔබතුමා මේ දවස්වල නිරතව මේ දවස්වල මම සම්පාදනය කරන මෙතුමා ආරාධනෙන් අර පාලි සිංහල පිරිත් පොත ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සතර බණවර විතරක් නෙමෙයි අර පිරිත් පොතේ අතිරේකව තියෙන අපේ පඬිතහාරු වර්තිනවානි සීවලී පිරිත එදින පංජරය අවශේෂ කොටස් ඒ සියල්ලක්ම සිංහලට පරිවර්තනය කරමින් සම්පාදනය කළා ඉවරයි. ඒක දැන් මෙතුමට ආද අපි හෙට බාර දෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන් දැන් සතරබරව සම්නි සාමාන්‍යයෙන් පිරිත් පොතේ තියෙනවා. ඊට අමතරව අතිරේකව සියලුම පිරිත් සූත්‍ර සියල්ලක්ම සිංහලින් සකස් කරලා සකස් කිරීමේ කටයුතු නිමාවටපත් කරලා තියෙන ළඟදීම මේ පාඨක ජනතාවට පාලි සිංහල පිරිත් පොත අංග සම්පූර්ණව සරලව අර්ථය සහිතව ලබා ගැනීමට හැකියාව මං හිතන්නේ බොහොම ඉක්මනට ඔබතුමා සම්පාදනය කළා දේවි. හොඳයි. අපි හැමදෙරනේ අද අපි කතා කරේ සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය, ඒ වගේම කතාවස්තු සහිත සම්පූර්ණ ධම්මපදය, විදුවැස් පාදන බුදුරැස් තුන්කල් දැක්ම කියන පොත, ඒ වගේම ගිහිගෙදරට බුදුවන 1 සහ 2 කියන පොත් මාලා. මේ පොත් පහම අපි හැමදෙරනේ තැපැල් ගාස්තුවකින් තොරව ඔබට නිවසටම ගෙන්වා ගන්නට පුළුවන් රුපියල් 2000කටත් වඩා අඩු මුදලකට ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මං හිතන්නේ තැපැල් ගාස්තුව අය කිරීමකින් තොරව ඔබට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා. අපි හැමදෙරනේ අද අපේ වැඩසටහනට සහභාගී ගුණා මතකම බෝ පිටියේ නන්දලාල් උදේමුණසිංහ මහතා, එතුමාගේ ආදරණීය බිරිඳ සෝමාරංජනී ගම්මන්පිල මහත්මියගේ එතුමිය පරලෝස සැපත් වෙලා මේ අපේ වැඩසටහන ප්‍රචාරය වෙන දවසට මාස 6 මාසක් ගත වීම නිමිත්තෙන් එතුමියට අපි පිම්පිනිස එතුමියට පුණ්‍යානුමෝදනා පළ කරන්නත් සමගයි අද අපේ වැඩසටහන ඉදිරිපත් කරේ. බොහෝ දෙනාට මේ වැඩසටහනට එවැනි පුණ්‍යානුමෝදනා එකතු කරගන්න කැමැත්තෙන් ඉන්නවනම් අපේ මේ සභාවට එන්නට අවකාශය තිබෙනවා. අපේ දුරකථන අංකවලට කතා කරලා ඔබට සහභාගී වෙන්නට අවකාශය තිබෙනවා. වගා සිහිපත් කරනවා. අපි හැමදෙරනේ අද වැඩසටහන සියල්ල සමාලෝචනය කළමින් සියල්ල ගලපමින් සම්පින්දනය කරමින් අවසාන වශයෙන් ඔබ වහන්සේ අපේ සමාජයට දෙන පණිවිඩයක් දැන කියා ගන්නට කැමැති අපි හැමදෙනා අවසරයි. ඇත්තටම අද විශේෂයෙන් සලකන අපේ මාහිම් කන්ද මැතිතුමා, අපේ සරච්චන්ද්‍ර මැතිතුමා මේ ඇත්තමට සජීවීව දැකගන්න අවස්ථාව ලැබීම පිළිබඳව යම් යම් වැඩ කොටස් මේ රට, ජාති, ආගම වෙනුවෙන් සිද්ධ කර නැත්තු අද මේකම වැඩසටහනක අපිට මුණ ගැසීමට අවස්ථාව සලසා දීම පිළිබඳව චාමි සාහිත්‍ය පොත් පියසටත් අපි කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම මේ වැඩසටහනේ කෘති පහක් පිළිබඳව අපි සාකච්ඡා කළා. විදුවැස් පාදන බුදුරැස්, සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය, සම්පූර්ණ ධම්මපදය සහ ගිහිගෙදරට බුදුබණ කියන කෘති පහක්. ඒ කෘති පහ රචනා කරපු ලේඛකයෝ 3 දෙනාමත් මේ වැඩසටහනේ වැඩසටහනට සම්බන්ධ වෙලා සිටිනවා. ඒකත් මම සතුටු වෙනවා. 2022 නව වසර ආගමික ග්‍රන්ථ බැලීමෙන් තොරව ආගමික ග්‍රන්ථ කියවීම, මෙච්චර කල් ආගමික ග්‍රන්ථ බැලීමක් පිළිබඳවයි මම දකින්නේ. ඒ කියවීම කියලා කියන එක ආරම්භ කරමු. සාහිත්‍ය පොත් පියස ඒ සඳහා ලොකු පිටුවහලක් වේවි. අපිත් සමග දහම් දැනුම වර්ධනය කර ගැනීමට, බෞද්ධ සාහිත්‍ය ඉගෙන ගැනීමට 2022 වසරේ කැප කරමු කියලා කියන අදහසත් සමග මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. හොඳයි. අපගේ පුණ්‍යානුමෝදනා, අපගේ ප්‍රසාදය, ප්‍රණාමය මේ අවස්ථාවේදී ස්වදේශාභිමානී ජාතික ව්‍යාපාරයේ ගරු සභාපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානිසර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ පුණ්‍යානුමෝදනය මේ අවස්ථාවේ පුද කර සිටිනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට. ඒ වගේම අද අපේ වැඩසටහනට සහභාගී වෙලා බුදුදහම පරිසරය පිළිබඳව බොහෝ ලෝ ප්‍රකට දේශකයෙක්, ඒ වගේම විද්වතෙක් හැටියට ප්‍රකට ඇමරිකාවේ කැලිෆෝනියාවේ සමාහිත පරිසර පදනමේ ගරු සභාපති නිර්මාතෘවර, ඒ වගේම ශ්‍රී ලංකා අවිංසාවාදී සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක ආනන්ද මායංක මැතිතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම අද අපි වැඩසටහනට සහභාගී වෙන
සහභාගීවලා අවසාන වශයෙන් ඉතා වටිනා අදහස් දැක්වීමක් උත් ඉදිරිපත් කර පන්නිපිටිය විද්‍යාලංකාර මහපිරිවෙනේ හිටපු පාලිහා බුද්ධ ධර්ම විෂයභාර ආචාර්යවරයා, ඒ වගේම දැන් දහම් පාසලක ප්‍රධාන ආචාර්යවරයා ශාස්ත්‍රපති පණ්ඩිත සරච්චන්ද්‍ර අමරතුංග ශූරීන්ටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම රංජිනි ගම්මන්පිල මෙතිනිය පරලෝ සැපත් වෙලා 6 මාසක් ගත වීම නිමිත්තෙන් මේ වැඩසටහනට සහභාගී වෙලා එතුමාගේ අනුග්‍රහය දැක්වීම පිළිබඳව නන්දලා ලුදේමුණ සිංහ මැතිතුමාටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම එතුමියගේ කණිටු සහෝදරිය වන මතුගම යටදලවත්ත මහකොස් ගහමුල්ලේ සිට පැමිණි පද්මිනි ගම්මන්පිල මහත්මියටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම එතුම් රංජිනි ගම්මන්පිල මහත්මියගේ ජ්‍යෙෂ්ඨ සහෝදරිය වන දොඩංගොඩ සපුගහත්ත මලබඩ කළුතරපාරේ පදිංචි ප්‍රේමා ගම්මන්පිල මහත්මියටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. සදහවතින අපි බලාපොරොත්තු වෙනවා තවත් නවම් වැඩසටහනක් නවම් මාසයේදී පෙබරවාරි 9 වෙනිදා තවත් දහම් සේසත වැඩසටහනකින් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් අපි සමුගන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කරමින් අපේ වැඩසටහන නිමාවටපත් කරනවා. එතෙක් අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබට තිරුවන් සරණ. පෞසිතුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමෙන් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ සේසත ඔබ වෙත ගෙනෙන්නේ මිත්‍යා අඳුරින් මිදී ප්‍රඥා ලෝකෙන් ලෝ දකින මෙත්සිත බෞද්ධ පුවත්පත සහ සියලු දහම් පොත් ඔබට ලබා ගත හැකි කොළඹ 10 මරදාන පාරේ අංක 791 හි පිහිටි සාහිත්‍ය පොත් පියස වෙතිනි.